තෙරුවන් සරණයි දේපීටයි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අපේ සිත්සුවේ 20 වෙනි වැඩසටහන ඉතාම සාර්ථකව අපි ඉදිරිපත් කරා, ක්‍රියාත්මක කරා බොහෝ දෙනා පල ලැබුවා කියලා අපිට දන්නවා. අපිට නිරාමිෂ ප්‍රීතියක් දැනෙනවා. මෙම වැඩසටහන ලොව පුරා බොහෝ අය නරඹලා එයින් සිත් පහන් කරගන්නේ මේ වැඩසටහන විකාශනය කරන්නට දෙන අනුග්‍රහය නිසයි. අදත් මේ වැඩසටහන විකාශනයේ අනුග්‍රහය දක්වන්නේ අපේ හිතාදර පවුලක් විසින්. එතුමෙ දන්නලා තියෙන මේ ආකාරයෙන් කුමාර මැතිතුන් සුදු අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. එතුමන් දේශනා කරන සද්ධාම ලෝපුරා පැතිරේවා. එමගින් සියලු දෙනාට ප්‍රඥාවේ දොරටු විවෘත වී විශ්වය සමග ඒකාත්මීයකට හැකි වේවා. සහ නාලිනී වාකිෂ්ඨ අම්මාගේ රෝග දුරු වේවා, නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා යන චේතනාව පරිදරි කරගෙනත් තිරකානන්ද වීරතුංග වාකිෂ්ඨ පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් අනතුරුව ලහිරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමට උතුම් ධර්මාවබෝධයම වේවා යන චේතනාවෙන් බොහොම වැදගත් චේතනාවක් අපිට මේ අනුග්‍රහය ලබා දීලා තියෙනවා. එතුමගේ ඒ සියලු සත්චේතනාවන් ඒ ආකාරයෙන් මිසු සිද්ධ වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන විශාල වැයක් වැය වෙන වැඩසටහනක් විදිය ඕනම කෙනෙක් දන්නවා. එහිදී අපිට ඒ වැය පියවා ගැනීම සඳහා උදව් වෙන ඇති හැකි අපේ දෙව්සුව දේශයේ බලකණු රාශියක් ඉන්නවා. මේ වැඩසටහනත් ඒ අයගේ නොමසුරු දායකත්වය, ඒ දෙවන්ත ශක්තිය අපිට ලොකු උපකාරයක් වුණා. අපි ඊට කළ ගුණ දැක්විය යුතුයි. ඒ සියලු දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා නිවැරදි අවබෝධය ප්‍රඥාවට පත් වෙලා දෙලොවම ජයගන්නට අවස්ථාව ලැබේවා, වාසනාව ලැබේවා. මෙලොව සියලුම කටයුතු සාර්ථක වේවා, නිදුක් නිරෝගීමත් භාවයට පත් වේවා, ප්‍රීතියෙන් සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා කියලා. අපි බලමු කවුද අනුග්‍රහය දක්වලා තියෙන්නේ කියලා. ප්‍රධාන අනුග්‍රහය දක්වලා තියෙනවා ව්‍යාපාරික මහින්ද ලියනගේ මහත්මයා ඇතුළු පවුලේ සැම, එම් ඊ ෆර්නැන්ඩෝ මහත්මයා ඇතුළු පවුලේ සැම, සුජීවා සෙනිරත්න මෙතිණිය ඇතුළු පවුලේ සැම විසින්. එමෙන්ම සම අනුග්‍රහය දක්වලා තියෙනවා ඉමාලි ජයතිලක, ගුණන්දය බණ්ඩාරගේ විදර්ශී ප්‍රනන්ඩු, එච් ඒ රංජනී, ක්‍රිෂාන්තිද සිල්වා, අමිල ජයරත්න, රුචිර සම්පත්, කේඩී පුබුදුනී, රංජනි සේනානායක, ශ්‍රියානි මාස්කෝරාල, ශෂිකා වීරසිංහ, කල්යාණි රම්මෙලතා, MGCN ජයසිංහ, සිතුම්යා දිසානායක, මේරි ජසින්තා කියන අපේ දෙව්සුව දේශයේ දරු දැරියන් විසින්. එමෙන්ම මලින් අපි අලංකාර කරා වෙනදා වගේම අපේ හිතාදර වෛද්‍යතුමිය මහේෂී වීරවර්ධන මැතිණිය. ඒ සමගම බොහෝ දෙනෙක් මට මේ ස්ථානයේදීත් මල් ලබා දුන්න උපහාර පිණිස සියලු දෙනාටම මගේ පුණ්‍යානුමෝදන ස්තුතිය පළ කරනවා. එමෙන්ම මට නොයෙක් තෑගි භෝග පවා ගෙනත් දීලා තිබුණා. කෑම ජාති, වීම ජාති, අඳින ජාති, පළඳින ජාති ඔක්කොම ඔබ සියලු දෙනාටම ඒ මට පෙන්වූ ආදරය වෙනුවෙන් මමත් ඉමහත්සේ ආදරේ. ඔබ සැමට තෙරුවන් සරණයි දේවිපිහිටයි. හිතෙන තැන නිවෙන්නට මගක් නැත. නිවෙන තැන හිතෙන්නට දෙයක් නැත. අපි හැමෝම සොයාගෙන යන්නේ ජීවිතය. ජීවිතය තුළ සතුට, සැනසීම, සාමය. අපි මේ සියලු දේ සොයාගෙන විවිධාකාර සංචාරවලට එකතු වෙලා තිබෙනවා. නමුත් සිත්සුවේ සත්සංගය ඉන් එහාගේ ආධ්‍යාත්මික චාරිකාවක්. මේ ආධ්‍යාත්මික සංචාරයේ 20 වෙනි අදියර වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රය මේ වෙනකොට සූදානම්. නන්දෙසින් එන අපේම ආදරණීය ඥාති පිරිස මේ වෙනකොටත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට එකතු වෙලා ඉන්නවා. උන්ගේ බලාපොරොත්තුව දියගොඩ කුමාර මහතා සමගින් සිත්සුවේ සත්සංගය 20 වෙනි අදියර ආරම්භ කිරීම. අපි මේ ගෙන එන්නේ 20 වෙනි අදියරේ අපේ සොඳුරු මතක සටහන්. ලෝටස් ශාලාව ළඟට ගිහිල්ලා අපේ සහෝදර ජනතාව ඇවිල්ලා ඉන්නවා. ඔවුන්ගේ අදහස් අපිට ඉතාමත් වටිනවා. අපි ගිහිල්ලා බලමු. හොඳයි, ඉතින් සිංහල දෙමළ අලුත් අවුරුදු මාසේ අපි මුණ ගැහෙන දවස අද සිත්සුවේ සත්සංගයත් එක්ක
මං කැමති අපේම ඥාති පිරිසත් එක්ක කතා බහ කරන්න. මට කියන්න ඔබතුමාගේ නම කොහෙන්ද අපිට ඒක? මම මගමින් ආවේ මං දිලීප වීරසිංහ. දිලීප මහත්මයා මුල්ම වතාවද කොහොමද? පළවෙනි වතාව. හරි. කුමාර මහත්මයා මොන කියන්නේ කොයි තරම් කාලෙකද? දැන් මම මාස 6ක විතර ඉඳන් දෙවිසු සේවා වැඩසටහන් බලනවා. ඇත්තටම මේකෙන් අපිට බඩ හිතන්නේ. ඇත්තටම අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපේ හිතන සීමා වලින් එහා පැත්තේ තියෙන දේවල් ගැන, ඒ වගේම අපිට දැන් මේ පොත්පත් වලින් ලබා ගන්න බැරි ලොකු දැනුමක් ඇත්තටම ලබා ගන්න පුළුවන්. සමහර දේවල් තාමත් මම අනුගමනය කරනවා. එතුමා කියපු සමහර දේවල් වලට, ඒ කියන්නේ අපිට කොහින්වත් කවදාවත් හම්බ වෙච්ච නැති දැනුමක් අපිට දැන් ලබා ගන්න පුළුවන්. මම ගොඩක් ආස කරන්නේ ඒකට. අපිට අපේ ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩු ඉස්සරහට යන දේවල් හදා ගන්න ගොඩක්ම වටිනවා. මං හිතන්නේ මෙච්චර කාලයකට අපිට කවදාවත්ම ඒ වගේ මේ උතුම් මහත්කමක් හම්බෙලා නැහැ ඇත්තටම. කොහෙද මේ යන්නේ? මේ යන්නේ මේ කුමාර මහත්තයාගේ දේශන යන්නේ. ඇයි කුමාර මහත්තයාගේ දේශන අහන්නේ? හොඳින් දානවා ඉතින්. අම්මට මොකද දැනෙන්නේ මේ දේශන අහනකොට? හොඳයි කියලා හිතෙනවා. මේ දේශන හොඳයි. يعني කම්මැලි කමක් නැහැ. හොඳට අහන්න ඉන්න පුළුවන්. මේ අනුරාධපුරේ දුරේදලයි මෙහෙට ආවේ. මම හිතන්නේ ආසියාවේ පවත්වන අපූර්ව වැඩසටහනක් වේවි. ආසියාවේ මුළු ලෝකෙම පවත්වන අපූර්ව වැඩසටහනක් සිත්සුවය කියලා කියන්නේ සිතයි සුවපත් කරන්නේ. හැබැයි ගත සුවපත් වෙනවා ඔටෝමැටික්ලි. මේ විශ්වයෙන් එපු අපූර්ව මිනිසා දීගොඩ කුමාර කියලා කියන්නේ. අපි ගැන අනුකම්පා කරලා මේ පෘථිවියේ ඉන්න රෝගීන් සුවපත් කරන්න මම හිතන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යරුණාම මේ විශ්වයෙන් එපු අපූර්ව මිනිසා කියලායි මම හඳුන්වන්නේ. අපි හිර කරගෙන ඉන්න මේ බර පොදිය පැත්තකින් තියලා අද දවස අපි සතුටින් ගත කරමු. ආරාධනා කරනවා පොල්තෙල් පහන් සිලුව ඒකාලෝකමත් කරමින් වැඩසටහනේ සමාරම්භය සටහන් ගත කරන්නට අපි සුදු අම්මාගේ ප්‍රධානත්වය ඇතිව විශ්ව විඥාණය සමග මුසුවීම, ඒ තුළ ජීවිතයේ සදාතනික වූ සැනසීම උදා කර ගැනීම තමයි අපි බලාපොරොත්තුව. එම අරමුණින් ආරම්භ කරපු අධ්‍යාත්මික සංචාරය තවත් මාස කිහිපයකින් අපි අවුරුදු දෙකක් සම්පූර්ණ කරන දවස උදා වෙනවා. ඉතින් අවුරුදු දෙකක් මේ වගේ සුන්දර ආධ්‍යාත්මික චාරිකාවක අපිට ලැබුණු දේවල් බොහොමයි. ගඟ ඉවුර දෙපස අපිට මුණ ගැහුණු දේ අපමණයි. අපේ යාත්‍රාවේ අපි එකතු කරගත් වටිනාකම් එමටයි. මාතෘත්වයේ ගුණය කැටි කරගත් අපේ ආදරණීය සුදු අම්මාට මම ඉතාමත් ගෞරවයෙන් මේ වේදිකාවට ආමන්ත්‍රණය කරනවා. අපි සියලු දෙනාම ආමන්ත්‍රණය කරන්නට හොඳ අත්පොලොස්සන් හඬක් සුදු අම්මා වෙනුවෙන් අපි එකතු කරමු. මම ප්‍රාර්ථනා කරනවා මේ ඉන්න සියලු දෙනාටම අද දවසේ මේ ආ වෙලාවේ ඉඳලා අවසානයේ දක්වාම කිසි කෙනෙක් ළඟ ඉන්න කෙනා එක කතා කරන්න යන්න එපා. ඒ වගේම තමන්ට ලෙඩක් තියෙනවා නම් ඒ ගැන හිත හිතා හැමතිස්සෙම කොයි වෙලේද මේ ලෙඩේ සුව කරන්නේ කියලා හිතන්න එපා. මොකද එතුමා ප්‍රථමයෙන්ම කරන්නේ සිත සුවපත් කිරීම. ඒ සිත සුවපත් වුණාම අපේ සම්පූර්ණයෙන්ම ගතත් සුවපත් වෙනවා. ඕගොල්ලෝ සියලු දෙනාටම මේ ස්ථානයෙන් යනකොට තමන්ගේ රෝගාබාධ සියල්ල සුවපත් වෙලා මෙතනින් යන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා විශේෂයක් තියෙනවා, තමන්ට අවබෝධයට ඇවිල්ලා ප්‍රඥාව අවදි කරගන්න හැකියාව තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා අද දවසේ අවසානයේ වෙනකොට මේ ආව පිරිසගේ ප්‍රඥාව සම්පූර්ණයෙන්ම අවදි වෙලා ගෙදර යනකොට අමුතුම පිරිසක් බවට පත් වෙලා ගෙවල් වල නිදි ඉන්න අයවත් අහරවන්න පුළුවන් ශක්තියක් මේ සියලු දෙනාටම ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලෝකය, අපි ජීවත් වෙන මේ පෘථුවිය අපි දන්නවා භ්‍රමණය වෙනවා, පරිභ්‍රමණය වෙනවා. දැන් මේක අපි કૃතිමව කරන්න ගියා නම් එහෙම කොයිතරම් නැෂ්ටික ශක්තියක් අපි උදාහරණයක් විදිහට ගන්නවා කියමු. කොයිතරම් ශක්තියක් ඕන වේද පෘථුවිය භ්‍රමණය කරන්න, මේ සෞරග්‍රහ මණ්ඩලය හරි තැන්වල නිසි තැන්වල තියන්න. හැබැයි විශ්වයේ ඥාණය ඒ හැම දෙයක්ම ක්‍රියාත්මක කරනවා. ඒ තරම් මහා දැවැන්ත බලයක් ශක්තියක් ඒ ඥාණය ඇතුලේ තියෙද්දී අපි මමත්වයේ කියන පුංචි ගුහාවක හිර වෙලා ජීවත් වෙනවා.
ඉතින් මේ ගුහාවෙන් එළියට ඇවිල්ලා තියාඹන්න අපිට එතුමන් අනිවාර්යෙන්ම අද දවසේදීත් මාර්ගය පෙන්වන බව විශ්වාසයි. ටිකෙන් ටික ටිකෙන් ටික පියවරෙන් පියවර යන ආධ්‍යාත්මික චාරිකාව වෙනුවෙන්, එහි විසිවන අධියර වෙනුවෙන් දියගුට කුමාර නම් වූ ඒ ආදරණීය මිනිසාගේ සම්ප්‍රාප්තියයි අපි දකින්නේ. අපි කුමාර මහතා ආදරයෙන් පිළිගන්නවා මේ සභාවට. අරුතක්ගෙන තුන් දෙව්පියාණනේ නිවන් මග යන පාර කියා දෙන බුදු පුතෙකුන් මිලසේ. දෙව්පියාණනි ඔබද කුමත් අප හදට සුගෙන දේ මුතුවදනින් ජීවිතය පහන්දී නිවිනි සැනෙහි. දීගොඩ කුමරුන් සැරදේ සැරදේ දෙදුන් අපගේ. දීගොඩ කුමරුන් සැරදේ දෙව් සුව සදනා සමීතේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔබම ගෞරවයෙන් ආදරයෙන් ඔබතුමන්ට ආරාධනා කරනවා සිත්සුවේ සත්සංගයේ විසිවෙනි අදියර අද දවසේ ආරම්භ කරන්නට. අද ටිකක් කලින් අපි වැඩසටහන ආරම්භ කරන්න කල්පනා කරා. මම පැමිණෙන තෙක් වතාවත් ටික කරන්න කියලා මම සුදුම් මට කිව්වා. එයාගේ පිළිගැනීමේ කතාවත් එක්ක මට මිනිත්තුවත් වටිනවා. ඒක නිසා කාලය අපතේවන්න හොඳ නැහැ. මගේ දවස ආරම්භ වුණේ ගෙදරදී බුදුන් වැඳලා මෙතන මගේ වැඩසටහනේදී බුද්ධ වන්දනාව කරලා. මම පසඟ පිහිටුවා වැඳ වැටෙන නැමින එකම තැන එකයි. ඔබටත් එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ. පසඟ පිහිටුවල මගෙන් වැඳුම් ගන්න පුළුවන් එක්කෙනයි ලෝකේ. එන කිසි කෙනෙකුට කවදාවත් හම්බෙන්නේ නැහැ. හැබැයි මම දන ගහලා ඉන්න තව එක්කෙනෙක් ඉන්නවා. ඒ ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණියන් වහන්සේ හේවත් මගේ මාතාව. එච්චරයි. අම්මයි තාත්තයි නැහැ. හිටියනම් ඒ දිනවලත් වඳිනවා. දැනට හේවත් මගේ අවසාන හුස්මතෙක් මගෙන් වැඳුම් ගන්න දෙන්නයි පස්සඟ පිහිටවල වැඳුම් ගන්න පුළුවන් එක්කෙනාටයි. හරිද වැරදිද? ඔබ දැන් ඉතින් බයි නේ ලවන්දේ. කී දෙනෙකුට පස්ස උඩ දානවද? මට කියන්න. ලැජ්ජ නැති යන චුට්ටයි ඉස්සල්ලා. මං ඉතින් තමයි ඉන්නේ.
අද මගේ මාතෘකාව ලැජ්ජා බිය. ලැජ්ජාව කියන්නේ නැත්ද පොඩ්ඩක්? තමන්ට ආත්ම අභිමානය කියලා එකක් තියෙනවා. මොකද්ද ආත්ම අභිමානය කියන්නේ? මාද කෙලිම දේශයෙන්ට බැස ඈ අනම්මන සින්දු බින්දු මුකුත් නැහැ කෙලිම ආවා. සින්දු අපි පුදා කිව්වනේ. දොස්තර මහත්තයා සින්දුවක් කියයි පස්සේ. මොකද්ද ආත්ම අභිමානය කියන්නේ? ආත්ම අභිමානේ නැතුව කොහොමද ආත්ම අභිමානය දන්නේ? තියෙන්න බෑ දැනගන්නනේ. කවුරු දන්න කෙනෙක් අත උස්සන්න ආත්ම අභිමානය කියලා අහලා තියෙනවද අත උස්සන්න අඩු ගන්න ආත්ම අභිමානය කියලා තියෙනවනේ. තව ඔයා කියන්න. තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය. තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය අභිමානය. ආත්ම කියන්නේ තමන්. එහෙම අපිට කියන්න පුළුවන්. හැබැයි අපි ආත්ම කියන එකට වෙන වචනයක් පාවිච්චි කරනවා. හරි ලස්සන වචනයක්. අපි ආත්මවාදී නෙවෙයිනේ. අපි විඥානවාදී. විඥානේ. ඒවත් විශ්ව විඥානේ. අභිමානයක් තියෙනවද? තියෙනවා. මොකක්ද අභිමානේ? ඍජුකම. අභිමානය කියන එකෙන් තේරෙන්නේ ඍජුකම. සක්කෝ උජුච සුජුච. විශ්වඥාන කියන්නේ නැමෙන එකක් නෙවෙයි. ඍජු දෙයක්. ඒක ස්ථිරයි. ඒක නැති වුණාම තමයි යන්න යන තැන පස්ස උඩ දාන්නේ. ආත්ම අභිමානය තියාගන්න. වැඳී යුත්තට වඳින්න. මං කියන්නේ නොසලකා හරින්න කියන එක. වැඳෙන එක උතුම්. වන්දනාව කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ උතුම් දෙයක්. ඒක හැමෝටම දෙන එකක් නෙවෙයි. නිහතමානිකම තියාගන්න ඕනේ. හැබැයි බුදුන් වහන්සේ බෞද්ධ අපිට ශ්‍රේෂ්ඨයි. අනිත් අයට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒ අයට විතරක් දෙන්න දෙයක් තියාගන්න. ඒ අයට විතරක් දෙන දෙයක්. බුදුන් වහන්සේට දෙන දේ අපි හැමෝටම දෙනවා නම් උන්වහන්සේට එතන කරුත්වයක් ලැබිලා නැහැ. ඒකයි මම කිව්වේ. මගේ දරුවෝ විදිහට මාව ආදර්ශයට ගන්න අයට මම කියන්නේ. අපිට තියෙන ආත්ම අභිමානය. ඒ අපේ ශාස්ත්‍රයන් වහන්සේ අපිට දීපු වෙනුවෙන් අපි ළඟ තියෙන දේ. අපි ළඟ විශ්ව විඥානේ ක්‍රියාත්මක වෙනවා නම් අපි ළඟ විශේෂතු අභිමානය තිබිය යුතුයි. මට තියෙන එක මාතෘකාවයි. මොකද්ද? මොකද්ද මාතෘකාව? අද මම අලුතෙන් ආපු අය පොඩ්ඩක් කරුණාකරලා අත උස්සන්න මට බලන්න. ඔක්කොම නම් අත උස්සන්න එපා. වදින්නම් කකුල් අල්ලලා. පස්සඟ පිහිරවල වදින්න. නැත්තම් මට මුලින් දඟ ආයෙ වැඩේ යන්නේ. හරි අද බහදාන්න. ඒගොල්ලන් පරණ වැඩසටහනකින්වත් මගේ මාතෘකාවල් ඉගෙන ගන්න අරතින් ආපු අය. කමන්නේ මම හැමෝටම තේරෙන එක කියන්න. නිදි නිදි මතේ ඉන්න අය පොඩ්ඩක් කරුණාකරලා අත උස්සන්න. නින්දේ නින්දෙන් ඉන්න අය අත උස්සන්න. නිදාගෙන ඉන්න අය අත උස්සන්නකෝ. හැබැයි මම කියන්න මගේ මේ භූමියේ බුදුන් වහන්සේ තමයි උත්තරීතර කෙනා ඉහළින් තියලා තියෙන්නේ මගේ පුඩුරේ ඉහළින් ඉන්නේ. උන්වහන්සේගේ ඉස්සරහ බොරුණම් කියන්න එපා. ආයෙත් මම පසක පිටවල වඳින්නම් බොරුණම් කියන්න එපා. ඇහැරලා ඉන්න අත උස්සමු. ඔන්න පළවෙනි බොරුව කිව්වා. අර පුදනකොටම කාපි යකා කියලා තියෙනවා. උදේ පාන්දර පටන් ගන්නකොට මැරලා දැම බොරුවයි. මං ඔප්පු කරනවා අවදි වෙලා නැහැ. මගේ කාර්යය අවදි කිරීමයි. ඇයි මගේ ගුරුවරයන් වහන්සේගේ කාර්යය අවදි කිරීමයි. මම කලින් කිව්වා උන්වහන්සේ සෑහෙන පිරිසක් අවදි කරලා අපෙන් අයින් වුණා. යේසුස් ස්වාමී දරුවෝ ඇවිල්ලා තව පිරිසක් අවදි කරා. දිගින් දිගට අවදි වෙන පිරිස වැඩි වෙච්ච හන්ද අරලා දැම්මා. මොකද නිින්දේ ඉන්න ඕන මිනිස්සු. එතකොටයි සාතන්ට පැවැත්මක් තියෙන්නේ. මායාවට පැවැත්මක් තියෙන්නේ නිින්ද ඉන්න තරමටයි. එක එක ශාස්ත්‍රූරෙල්ල ඇහැරෝණක තමයි කරේ. මහත් ඇහැරෝගෙන යනවා. වේගෙන් ඇහැරෝගෙන යනකොට ගන්න. මට කිව්වා ටිකක් ඇහැරෝපන්. ගොඩක් ඇහැරවන්න එපා කියලා. කවුද කිව්වේ කියලා මේ ඕනේ නැහැ. එහෙම කිව්වා. හැබැයි මං ආපු වැඩේ මං කරන්න බෑ නේ සර්. කොහෙ දැම්මත් කොයි තරම් කරදුනක් කරන්න ඕනේ. මම කරන්නේ අවදි කරන එක. දැන් අපි පොඩ්ඩක් මේක බලමුද? එතකොට තේරෙයි ඔබ නිදිද අවදිද කියලා. දැන් උතන ළඟ ඉන්න එක්කෙනා අඳුරන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ හිමිදිරි පාන්දර සත්‍යක්.
සත්‍යයක් ළඟ ඉන්න කෙනාට. අපි බලමු. ඒකෙන් හොයාගත්ත හැකි නිදිද හැරලාද කියලා. ඔයා මෙන්න මේ ටික තමයි කියන්න තියෙන්නේ. හැරිලා කියන්න. එක්කෙනෙක් එක්කෙනාට කියන්න, නැත්නම් ඉත් එක්කෙනාට කියන්න. කතා කරා. මේකින් අපි ඔකම ඥාති ප්‍රශ්නයක් නැහැ. කවුරු කතා කරත් අවුලක් නැහැ නෑ. ඔයා මැරෙනවා. මැරෙනවද නැද්ද අපි? වයසකට ටික හයියෙන් කියන්න හැන්නේ. ඔයා මැරෙනවා. තව ටිකකින් වෙන්නත් පුළුවන්. අපාය යන්නත් ඉඩ තියෙනවා. අපි දන්නේ නැහනේ. සෙල්ලම් නැහැ. කොයි විලේ හරි මැරෙනවා. දැන් ඔයා ඊට වැඩිය අද මරණයට ලං වෙලා ඉන්නේ. මැරෙනවමයි ඔයා. ඔයා මැරෙනවමයි. මේක බොරුවක්ද? ඈ? ඇත්ත. ආ ඇත්තකින් පටන් ගමු. මම කියන්න. අහගන්න ලකෝ අද උදේ සුබ උදෑසනක් කිව්වෙන් පස්සේ මගේ සුභාරංචිය. රැව්වොත් මට කියන්න. ආන්නිදි. ආන්නිදි. Thank you කිව්වොත් අන්න ඇහැරිලා. මේක තමයි ශීපත් කියන බුදුහාස මොකද්ද මරණ සිද්ධ කියලා කිව්වේ. ඉතින් ඒක උදේට හොඳ නැද්ද බුදුහාමුදුරන්ගේ බණ? හොඳ නැහැ. ඒ මාරාණ්ඩුවක් නේද? බුදුහාසයේ බණ උදේට නේ නම් හොඳ. උදේම කියන්නේ. ඔබ මැරෙනවා. පාරේ යනකොට එහෙම මෙහෙම වෙට්ටු දාලා ඉන්නේ. ඌට විතරක් ඒක කියන්න එපා. අර ජනේල පාච් කරලා කියන්නේ. ඔබ වැඩිකල් දුවන්නේ කොයිලේ හරි මැරෙනවා කියලා එහෙම කියන්නේ. බලන්න එතන බණ කියනවා. එතන බුදුන් වහන්සේගේ දේශනේ ලස්සන කියනවා. ඒක බුදු දේශනේ නේ නේ. බකෝයිල හරි මරනවා කියන එක බුදු දේශනේ. ඒකට අරගන්න යන්න එපා. එහෙම කිව්වම සාදු සාදු කියන්නේ. ඔබට කවුරු හරි කිව්වොත් එහෙම බොය යන්නේ යම වැඩි යන්නේ නැහැ පුතෝ ඔබ මරනවා කියලා සාදු කියන්නේ. ඇයි කිව්ව? ඔබ බුදු බණේ කියලා නේ කිව්වේ. මං කියනවා බොරුණා ටක් ගලා තුසන්. හරිද? නින්දේදී ආ වැඩ නැහැ අතුසන්නක ඔබ නිදාගෙන ඉන්නේ නැති. මටත් පොඩ්ඩක් අවුල් යනවා ඊට කමති පොඩ්ඩක් පැටලෙනවා. අපි බලමු නින්දේ ඉන්න අයගේ ස්වභාවය පොඩ්ඩක්. අපි දන්න නින්ද තියෙන්නේ භෞතික නින්ද. ඒතර අපිට මේක ලේසි අපි නිදි කියලා හොයාගන්න. නිදි නම් නිදිනේ නේ දෙකම එකයි. නින්දේ ඉන්නේ කෙනාට වටපිට පේන්නේ නැහැ. හීන ලෝකෙක ඉන්නේ. හරිනේ. එතකොට නිදන් ඉන්න එක අනිත්‍යය ගැන බැලිල්ලක් දැන් මේවා අද ජීවිතේට ඔබ දැන් ගලපගෙන බලන්න. එතකොට නිදිද නැද්ද කියලා තේරෙනවා. අනිත් එක ගැන කිසිම බැලිල්ලක් නැහැ. වද වුණත් කමන්නේ නැහැ, හිරි හැරුණත් කමන්නේ නැහැ, මොක වුණත් කමක් නැහැ. එහෙම නේ නිදාගත්තා? කො ගොරවයි. මට මතක් වෙන හරි ෂොක් කතාවක් දීපන්දර කියන්න නිදාගෙන ඉන්නේ. මම එක්තරා වෙළඳ ප්‍රචාරක ආයතනයක වැඩ කරා. වැඩ කරනකොට වැඩ කරන අපි මාකටිං කරන අය කීප දෙනෙක්ම නතරලා හිටියේ. ඉතින් පොඩි කැලල තමයි ඉතින් තියෙන්නේ ඉස්සර එහෙමනේ. ඒ වගේ නිදා ගන්න පහසුකම් තියෙන්නේ දෙපැත්තක විතරයි. එකක් මං අයිති කරගෙන ඉන්නවා. මට නිදි ගියම කවුරු හරි එකේ එකයි නිදිනවා. ඉඩ නැහැනේ. අය හත් දෙනෙක් ඉන්නවා මේ අඳුන් දෙකේ. අනිත් පැත්තේ තව මගේ යාළුවෝ දෙන්නෙක් නිදා ගන්නවා. ඒ කියන්නේ අර විදිහට තමයි නිදා ගන්න. එළි වෙනකන් අලි ගෝරි එන්න රණ්ඩු එහා පැත්තේ. මම ඉත උදේට මොකද්ද මම නිදා ගන්න දෙන්නත් ඔය කරන්නේ කියලා. මේ වෙන මේක නිදා ගන්න දන්නේ නැහැ. මම මොකද කරන්නේ? ඌට නිකන් ගෙදර ගිහලා හිතුණාද දන්නේ නැහැ. වයිෆ් කියලා හිතුවත් දන්නේ නැහැ. මූ ඇඟටුනේ මට කකුලක් දානවා අතකුත් දානවා. නිදා ගියා මම කිව්වා කරන්න දෙන්නේ නැහැ මං කියලා. නෑ එහෙම නිදා ගන්න බුලන්ද මං. මූට කොච්චර බැන්නත් බැනලා බැනලා කකුල විසි කරාම මූ ආයෙ දා ගන්නවා ඇඟටුනේ. ඇයි ඇයි? නිදා ගියාම වෙන දේ දන්නේ නැහැ. මාත් ඉතින් පොඩි පොඩි දේවල් කරනවා. මොකද මටත් කරදරනේ අරයාගේ. මොකද මගේ ඇඳේ අපි දෙන්නෙක් ඉන්නවා යාළුවනේ. නිදා ගන්නකොට ඉතින් අතපය දිගල් නිදා ගන්නවානේ. වැඩිම මහන්සියනේ කමං. මට ඉතින් පොඩි ඉඩක් තියෙන්නේ මෙයා හැම තිස්සෙම ටික 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 ඇවිල්ලා මම හිර කරනවා. හරියන්නේ. පස්සේ මං බිත්තියේ පැත්තනේ බිත්තිර හේතු කළා නම් තියෙන අනිත් පැත්තේ මං නිදාගත්තා. එතකොටත් අල්ලු කරගෙන එනවා මං ලෝකමාරියෙන් වැටෙන්න නැතුව බේරෙන්නේ. කකුලෙම වැටෙනවා. හරියන්නේ නැහැ. කොච්චර කිව්වත් හරි මචං හරි 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 කියනවා. ආයෙත් ඔය වැඩේම කරා. මම රණ්ඩු වලට යන්නේ නැහැ නේ. මං ප්‍රඥාවෙන් තමයි දෙන්නේ වැඩේ. මං හොඳ වැඩක් කරා. තරහ වෙන්න එපා මේක කිව්වට හොඳේ. හරි දිරි තන්නත් එපා. තරුණ කාලේනේ. මං නිදා ගන්න කිට්ටුලා කිව්වා මචං. මාර අවුලක් තියෙනවා. ඇයි මොකද? මොකද මේ හරි පොඩ කසනවා වගේ මොකක් හරි කේස් එකක් බං. ඇත්තටමද? මම
මු බිත්ති අයිනේ ඇලිල වගේ නේදී. මුද්දරයලේ වගේ අයිනේ. මට දැන් අඩි දෙකමාර තුනක් විතර හොඳට ඉඩ තියෙනවා. මම මෙහෙට එනකොට තව තව හුස්ම ඉහළට උස්සගෙන අයිනට මෙහෙත් වෙනවා. පොඩි වැඩයි ගෙමන් ගාන දාත්ත. වැඩි ප්‍රශ්නාවේ ඔබල මෝඩ හේතුනුත් මේ මගේ ප්‍රශ්නයක්. මම කියවන නින්ද ස්වභාවය මම කියන්නේ. නිදා ගත්තාම අපි අනිත් කෙනා ගැන හිතන්නේ නැහැ. දැන් හිතනවද? අපි වළම දැන් අද ජීවිතේට දාලා බලමු මම ඔබ නිදි කියලා කියන්නේ. ඔබ සිරු දෙනා නේද? මම ඒක ඔප්පු කරනවා. ඒකයි මම කරන්නේ. නින්දේදී සිටිද්දී කරන සියල්ල දැන් කරනවා නම් දැන් නිදිද නැද්ද? නිදි. ඊළඟට නිදාගෙන ඉන්න එක නින්දෙන් කියවනවා. නින්දෙන් කියවනවා. මොනවද කියවනවා? එක රස්සාවේ දෙයක් සිද්ධ වෙච්ච දෙයක් මොන හරි කියවනවා මම නිදාගෙන. ආවන් අර ඒ කැලල් ටික තමයි මම එතන 12යි 15යි මොනවද කියවන. අනිත් එක ඌ නිදි. ඌ උත්තර දෙනවා. නෑ බං දවල්ට කෑවේ පම්බා. ඒ කියන්නේ කයකක් කියනවා අනික වෙන උත්තර දෙනවා. දෙන්නම නින්දෙන් ඉන්නේ. මේ අධ්‍යයකල තියෙනවා අපි ඕන තරම්. දැන් එහෙම නෙවෙයිද? දැන් එහෙම නෙවෙයිද? හරියට අහන එකට ඍජු උත්තර දෙනවද නැද්ද? නෑ එන නිදි. ඊළඟට සිද්ධ වෙන නරකම දේ කට කරුණාවයි. නිදාගත්තාම ඇඳුම කොහෙද තියෙන්නේ? නිදා ගන්නකොට ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්නේ. රෑට වීඩියෝ එකක් දාලා CCTV එකක් හරි දාලා තියලා බලනවා රෑට. ඔක්කොම එක එක පැතිලින් එළියේ. විශේෂයෙන් කාන්තාව. නෑ කියන්න එපා. අමුවෙන් නිදියන්නේ. අමුවෙන් ඉන්නේ. හැබැයි දන්නවද මේ මගේ ඉරියව්ව හොඳ නැහැ මේ මං විවෘතයි කියලා දන්නවද? නැහැ. පෙන්නගෙන ඉන්නේ. දැන් එහෙම නෙවෙයිද? දැන් එහෙම නෙවෙයිද? ආ නිදිද? නැද්ද? දැන් යනවා එළිය දාගෙන දන්නේ නැහැ. ඇයි? 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 නිදි. නිදි. නිදි නැත්තම් විලිලජ්ජාව තියෙනව නේද? රැයට නිදාගත්තාම විලිලජ්ජාව තියෙනවද? නැහැ. ඉතින් එහෙනම් දවල්ට තිල්ලජ්ජාව නැත්තම් දෙයියනේ නිදි. මගේ තර්කේ හරි නේද නිදිඥතුමනි? හරි. මම අරන් එන්නේ කට්ටි ආරාධනා කරලා විනිසුරුතුමා නිදිඥතුමාලා වෛද්‍යතුමාලා හැම අංශෙම අරන් එන්නේ මහාචාර්යතුමාලා ඔක්කොම අරන් එන්නේ ව්‍යාපාරික මහතුරු හැම අංශෙම නියෝජනය කරනවා. මොකද මට උදව්වක් ඉල්ලගන්න වුණොත් එපැ මොනවත් නොදන්න දෙයක් අහගන්නත් ඉන්න ඕනේ. මගේ තර්ක අවුල් වුණොත් ඔබතුමා මට කියන්නේ. එතුමයි මා ඉර්ෂාවෙ නිතරම යනවනේ. එතුමා හැමතිස්සෙම නඩු දා ගන්නවා. මම තමයි පේනින් යන්නේ. එදා දවල්ට සමහර වහින් යනවා. සර් කොහෙද හොඳට ඇඳලා එහෙම ගියේ කියලා. මම කොහේ හේෂන් සර්ගේ නඩුවක් තිබුණේ පේනින් ගියා කියලා. දැන් අපිට ඒක ජෝක් එකක් කරන්නේ සර්. තව නින්දෙන් ඉන්න ක්‍රම කියමු. නින්දෙදි කරන තව දේවල්. ඔක තමයි භයානකම දේ. විලිලැජ්ජාව නැති කරනවා. විලිලැජ්ජාව නැතුව යනවා. ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවද? නැහැ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. නින්දෙදි පුළුවන් ද අපිට ඕන දෙයක් කරන්න? ඈ? නැහැ, කෙරෙන එක දිහා බලන් ඉන්නවා. කවුරු හරි එකෙක් ඇවිල්ලා අපිට ගහනවා නැත්නම් බල්ලේ කපමු. එතෙන්ට නිකන් ලස්සනට සීනේ ගියා. ඊළඟට මොකද වෙන්නේ? කලබල වුණා. එතන ගොඩනැගිලිම් වැටෙනවා. ඊට පස්සේ දඩහස් ගන්නවා ඇඳහස්සේ. සුදු අම්ම හැම වෙන්නේ නැහැ. අනිත්‍ය වැටෙනවා. මං කිව්වෙ වෙන්නේ නැහැ කියලා නේද? වෙන්නේ නැහැ. ඇයි හේතුව? අපිට ඒක පාලනය කරන්න බැහැ. පුළුවන් ද නවත්තන්න? අපිට හීනෙම් පුළුවන් ද අපිට කවුරුරි ගහන්න එනවා අපිට හීනෙම්ම පුළුවන් ද ඌට ඇදලා? බැහැ. ඒක යනවා ක්ලේ වෙනවා. කරන්න දෙයක් නැහැ. බල්ලෙක් කනව තු කනව තමයි. හීනේදී පුළුවන් ද නවත්ත ගන්න? බැහැ. අපිට පුළුවන් ද කාට හරි උදව් කරන්න හීනේදී? පුළුවන් උනත් කරයි නේ. දැන් කරනවද? මේ ජීවිතේදී කරනවද? නැහැ. අපිට වළක්ක ගන්න පුළුවන් දෙයක් අපි වළක්කනවද? හීනේදී අපි දකිනවා අපි බලන් ඉන්නකොට එක්කෙනෙක් ඇවිල්ලා තව එක්කෙනෙකුට ගහනවා නැත්නම් හිරියරක් කරනවා කඩුවෙන් කරනවා අපි හීනේ දකිනවා. අපි නවත්තන්න ගියාද? දැන් යනවද?
කිසිම දෙයක් අපි කරනවාද අපිට ඕන දෙයක් හීනෙදි අපිට කරන්න පුළුවන්ද? බෑ, හීනෙදි කරන්න බෑ. දැන් පුළුවන්ද? බෑ. ඇයි? ඔන්න තැන තමයි අපිට එන්න ඕන තැන. ඇයි දැන් අපිට කරන්න බැරි? දැනෝ නින්දෙන් ඉන්න නිසායි. අවදි වුණොත් විතරයි දෙයක් කරන්න පුළුවන්, නැත්තම් බෑ. මගේ වෑයම අවදි කරවීම. උන්වහන්සේලා කරිත ඒකයි. සෑම මුනිවරයෙක්ගේම යුතුකම සහ සිරිත අවදි කිරීමයි. නින්දෙන් ඉන්න විදිය පෙන්වීමයි. මම පෙන්වුවේ නින්දෙන් ඉන්න කියලා. ඔබ සියලු දෙනා නින්දෙන් ඉන්නේ. ඒ නිසායි අපි අනිච්චව සංඛාරා කියන එක වයසට ගියාම උපන්දින කාඩ් එකේ ලියන්නේ නැත්තේ. ඇයි නින්දෙන් ඉන්නේ? අවදින් ඉන්නවා නම් එයා කියනවා අනේ කොච්චර දෙයක්ද සැබෑ දහමක් මට වෙවි කියලා. අවදින් ඉන්න කෙනා නින්දෙන් ඉන්න කෙනාට ඒක ගෝචර වෙන්නේ නැහැ. ඇයි? එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ සුභ පැතුමක් කළේ කියලා. ආරයිපි මල ගෙදර ගහන්නේ. රෙස්ට් ඉන් පීස් මොකද්ද කිව්වම සමාදානයේ සැතපේවා. සැතපේවා කියන එකක් ඕකේ නැහැ. රෙස්ට් කියන්නේ සැතපේනවට නෙමෙයි වීක ගන්නවට. ඉතින් සාමකාමී වීක ගන්න එක නරක දෙයක් නෙවෙයිනේ. ඇයි ඇයි අපි ඒක දන්නේ නැත්තේ? නිදි. නින්දෙන් ඉන්න කෙනාට පුළුවන් මොන හරි කියවල තේරුම් ගන්න ඩික්ෂනරියක් හරි අරන්. එහෙනම් නු බෑ. කරන්නේ නැත්තේ ඒකනේ. අවදි විය යුතුයි. මම අහලා තියෙනවා නින්ද අවදි වෙලා ඉන්නකොටයි ඒ අතර ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හම්බෙනවා කියලා. ඇයි ඒගොල්ලෝ එහෙම කියන්නේ? ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. වාඩි වෙනකෝ. නින්දෙන් ඉන්නකොට අපි අපේ බීටා කම්පන සංඛ්‍යාවෙන් ඇල්ෆා ලෙවල් එකට යනවා. ඔබ දන්නවනේ. ඩීප් ස්ලීපින් ලෙවල් එකේ තව ටිකක් ගියොත් බන භාවනා කරපු කෙනෙක් තීටා ලෙවල් එකට යනවා. එතකොට එයා විශ්වයට තමයි සම්බන්ධ වෙන්නේ. මම ටග්ගල එකක් කියලා දෙන්නම් හොඳේ. එතකොට විශ්වය තුළ සියලු දෙයට පිළිතුරු තියෙනවා. එතකොට ඒක සම්ප්‍රේෂණයක් වෙනවා නින්දේදී. ඒක වෙනම කතන්දරයක්. මම මේ සංසන්දනය කරන්නේ පුතා සැබෑ අපි මේ අවදින් ඉන්නවා කියන ජීවිතය සහ නින්ද අතර තියෙන සම්බන්ධය. පෙන්වන්නේ අපි දනුත් ඉන්නේ නින්ද කියන එකයි. අර නින්ද නෙමෙයි. ඒ නින්ද නෙමෙයි. මේ වෙන නින්දක් හැබැයි මේකත් නින්දා. නින්දෙන් කරන දේවල්ම කරන හන්ද මම මේ කියන්නේ. අපි නිදාගත්තාම නින්දෙන් කරන දේවල්ම දනුත් කරන්නේ. නින්දේදී අපිට කැමති කෑමක් කන්න පුළුවන්ද? බෑ. දැන් පුළුවන්ද? දැන් බෑ. බෑ. කාට දෝන කෑමනේ අපි ගන්න. අපි කැමති ඇඳුම මොකද ඇඳගෙන ඉන්නේ? නෑ. මං ඇඳගෙන ආවේ මහින්ද මහත්තයා කැමති ඇඳුම. බොහොම පිං ඔබතුමා. දීප ඇඳුම. මට හිරිය ආවොත් එහෙම ඡන්දෙ ඉල්ලන්නේ නැද්ද කොහෙද මූල ඇහතිනවා කියලා ඔබතුමා මාව බේරගන්න ඈ. නෑ අපි අපි කැමති දේවල් අපිට මේ ලෝකෙදි කරන්න හම්බෙන්නේ නැත්තේ ඇයි? ඇයි? හම්බෙනවද? මං කැමති ඕනකම් මේ ලෝකෙ කරනවා කියලා අතුස්සන්න බලන්න කෙනෙක් පුළුවන් කෙනෙක්. පුළුවන් කෙනෙක් අතුස්සන්න. බෑ ඇයි? ඇයි බැරි? බැරි නිඳකින් හදන. අවදින් ඉන්න ඕන නම් පුළුවන් කරන්න. අවදින් නැත. හිතන් ඉන්නවා අවදින් ඉන්නවායි කියලා. අවදි කිරීමේ ක්‍රම කීපයක් තියෙනවා. සමහර අය හිතන් ඉන්නවා නෑ මම බණ භාවනා කරලා සත්‍ය අවබෝධයට ලං වෙලා ඉනහඳ මං අවදින් ඉන්නේ කියලා නෑ. ඒ හැම මෙහෙම අර නින්දේදී හැරෙව්වම මෙන්න මෙහෙමනේ. මුද තද නින්දෙන් ඉන්නේ නැති මෙහෙම මෙහෙම ඔල්ල හැරෙව්වම ඇයි 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 කියලා. සිහින් දින්නේ නෑ. එයා හිතනවා ඇහැරුණා. ඇයි මං ඇහැරුණේ? මං ඇහැරුණානේ. නෑ කියන්නේ කොහොමද? ඉස්සර කාලේ මාවත් අවදි කෙරුවා පොඩි ගෑනු ළමේ මගේ රසිකාවියක් පස්සේ අපේ දුවෙක් බඩපත් වෙලා ඉන්න මේ ඉස්කෝලේ වයසේ ගෑනු ළමයා. මෙයා නිදා ගන්න නින්ද යන්නේ මොකක් හරි ලඩ කර තියෙනවා නින්ද යන්නේ ඕන වෙලාවක කෝල් කරොත් මාමා කියලා කතා කරනවා. මම හිතුවා නින්ද යන්නේ නිදා ගන්න නැද්ද? නෑ එහෙම නිදා ගන්න නෑ. මම දන්නේ නැහැ මොනා කරනවද. මම කෝ ආ හරි ෂෝක් නේ. මට උදේට ගමන් බිම යන්න තියෙන දවස් වලට මට චුට්ටක් ඇහැරවනවද කියලා. හරි මාමා හරි හරි මං හරවන්න. මං ඉතින් කියනවා හෙට පුතේ මට 3-4 වගේ වෙනකොට නැගිට ගන්න ඕනේ. ඔයා මට හවස හරි උදේ හරියට 4ට හැරුණාද? හරි මං හරියට 4ට හැරුණා. හරියට 4ට හරි. සත්‍යයක් නැහැ. කොහොම හරි මගේ හොඳ වෙලාවට මට හැරෙනවා. දැන් 4යි 5යි 4යි 10යි. හැරෙවි නැහැ. මස්සේ මං කෝකටත් ෆෝන් එකක් කරන් බැලුවා මැසේජ් එකක් තියෙනවා. මම 4යි වෙලාව නැගිටින්න කියලා. මං යටින් ගැව්වා thank you පුතා මං නැගිට්ටා කියලා මැසේජ් එකක් මැරියා. මං දැන් නම් ධර්මල්ලෝ ඉන්න
වැඩිහිටි කාන්තා මම තාමත් ඉනා වෙනවා ඔයාමව හැරෝපේට කියලා. අයි මම මැසේජ් එකක් දැම්මලු. ඒක කරන්නේ නැහැ. ඒක මැසේජ් එක වන්න හැරෙන්න බැහැ. අපි සද්ද දාලා නිදාගන්නේ නැහැ. නැහැ. හැබැයි මට හැරවුණා තාම. හැරවන්න ගියම මොනවා තමයි වෙන්නේ? හරියට හැරුනේ නැත්තම් අපි බාගෙට හැරිලා ඉන්නවා. බාගෙට හැරිච්ච එක නවතින්න දෙන්නේ නැහැ. අද බණ භාවනා කරන්න ඉන්නවනේ. ආරණ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ගතෝවා ගතෝවා ගියාම ඒගොල්ලෝ කියනවා අපි අවදිලා ඉන්නේ. ඌ දන්න බණ මොනවද? අපි තමයි අවදින් ඉන්නේ. උන් දන්නේ නැහැ උන් නිදි තමයි. නිදි? ඇයි? අවදින් ඉන්නව නම් මං කියන්නේ අවදින් ඉන්න තියපෙන පල්ලාය. ඇයි මං ලෙඩ සනීප කරන්නේ? ඇයි? ජේසුස් ස්වාමි දරුවෝ ලෙඩ සුව කරේ. ඇයි බුදුරජාණන් වහන්සේ පෙළහර පෑවේ? ඇයි සත්‍ය සායිබාබතුමා එක එකව මැව්වේ? ඇයි දීගොඩ කුමාර එක එක්කෙනාගේ ලෙඩ සුව කරේ? ඇයි 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 මේ ආධ්‍යාත්මික දේශන තියෙන හරි ආධ්‍යාත්මික පුජ්‍යලයෝ මිරකල්ස් භාවිතා කරන්නේ? මේක අද ලොකු ගැටලුවක් නේ. මටත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පිරිසක්ම වැඩම කරලා කිව්වා ඔයා මේ මිරකල්ස් පෙන්නලා ප්‍රාතිහාර පාල බුදු දහමට කට්ටියකුතු කරන්න එපා කියලා. බුදු දහමට එකතු කරන්න එපා කියලා හාමුදුරුවෝ කියනවා. මම කිව්වා නෑ මං එහෙම එකතු කරේ නෑ ස්වාමීන් වහන්සේ. නෑ නෑ ඔයා ගන්න එනෝනේ කට්ටිය. ආපම ඔයා බණ කියනවා. මම කිව්වේ නැතුව මදි ගුණහරුප කියන්නේ මොන්ට? නෑ එන කෙනෙකුට එන්න හරිනු. මං කිව්වා එන කෙනෙකුට තමයි දෙන්න දීලා තියෙන්නේ. මං අඩ ගහන් ආවේ නෑනේ. මං අහන්නේ ඇයි එතෙන්ට ඒ වගේ දෙයක් භාවිතා කරන්න කියලා කවුරු හරි දන්න කෙනෙක් කියන්නේ. කියන බණ දන්න කෙනෙක්. සත්‍ය සායතු බණක් කියලා තියෙනවා. මිරකල්ස් පෙන්වන්නේ මේ දෙවටිස ගෙන්නව ගන්න. ඊට පස්සේ ධර්මය හරි මග පෙන්වන්න කියලා. එහෙමද? පියානෝ එක මොනෙත් නැහැ. එනකම් බලන් ඉන්නවා. ඔයා මට පාර කිව්වේ නැන්නේ. ඈ? ඕන්නෑ දැනට මගේ පරණ සර්පින කට්ටක් තියෙනවා. ඒකෙන් ෂේප් වෙලා ඉන්නවා. දෙන්න නැහැ. හොඳයි හොඳයි. බොහොම පිං. ඇයි මිරකල් කරලා කරන්නේ ඇයි? කොහොමද අවදි කරන්නේ? දැන් අපි උදාහරණයක් හිතමුකෝ. දැන් අර නිදා ඉන්න කෙනෙක් අපි එතෙන්ට ගිහිල්ලා අපි උදාහරණයක් ගමු. මම අද ඔබතුමත් එක්ක තමයි තර්කේ. අමාරු වැඩ. කවන්නේ. කෙනෙක් නිදාගෙන ඉන්නවා. එයාට ගිහිල්ලා මැජික් එකක් පෙන්වන්න. අවදිනවද? ඈ? ඔව් හරි හරි මං කියන්නේ ප්‍රාතිහාර්ය පාන්නේ ඇයි අවදි කරන්නේ? ඒකයි මගේ ප්‍රශ්නේ. අවදි කරන එකනේ කරන්නේ. එතකොට බුදුන් වහන්සේගේ පටන් අපි යගේ පොඩි උන් ගාවට එනකන් ඒ වැඩේම නම් කරන්නේ අවදි කිරීමක් කරනවා යම් ක්‍රමයකින්. සාමාන්‍ය ජීවිතයේ සිදු නොවන දෙයකින් තමයි අවදි කිරීම කරන්නේ. ඇයි හේතුව? නැත්තම් ඒක එයාට විශේෂත්වයක් වෙන්නේ නැහැ අවදි වෙන්න. ෂොක් වෙන්නේ නැහැ. ෂොක් එකක් වනේ. නිදාගින්න එක අපි අවදි කරන්නේ කොහොමද කිව්වේ? කොහොමද? ඉස්සලා පොඩි තට්ටුවක් දානවා. ශරීරයට දැනුවත් කිරීමක් කරනවානේ. එතකොට නු නැගිටින්නේ. නැගිටින්නත් තව ටික හයියෙන් ගන්නවා. නැගිටීම නැත්තම් තව ක්‍රමශාවිදි තියෙනවා. කාන්තාව දන්නවා ඒක. ඔව්. නැගිටින්නෙම නැතු එහෙම්මම ගොරගොඩි දාන්න ඕන. කාන්තා කට්ටිය ගිහින් ප්‍රේමේ මෛත්‍රියේ නැගිටින්න කරුණා කරලා පින් සිද්ධ වෙයි. එහෙම කියනවා. අර පොඩි එකා කිව්වේ නේද? දෙවියන් වහන්සේ ටොයිලට් එකේ ඉන්නේ කියලා. මගේ පාර කිව්වේ. දෙවියන් වහන්සේ කොහෙද ඉන්න පුතේ කියලා? අපේ ටොයිලට් එකේ. ඒ කොහොමද එහෙම කියන්නේ වගේ? අයියා අපි තාත්තා හැමදාම උදේට ගියාම මේ අම්මා ටොයිලට් ටික දරවහන් ඉන්නකොට එතෙන්ට ගිහිල්ලා කියනවනේ දෙවියනේ දැන් වතේ ලීටර වලින් කියලා. අවදි වීම ඒ වගේ තමයි. අපි අවදි කරන්න වුණාම තට්ටුවක් දානවා. තට්ටුවක් දානවා. මොකක් හරි දැනෙන්න දෙයක් කරනවා. දැනෙන්න දෙයක් කරනවා. ඒක හරි දැනෙන්න දෙයක්. යමමහ ප්‍රාතිහාර්ය කියන්නේ දැනෙන්න දෙයක්. ඇයි? දකින්න හම්බ වෙන්නේ නැති දෙයක්. අමාරු දෙයක්. ෂොක් වෙන දෙයක්. යේසුස් වහන්සේ කරේ ඒ වගේ දෙයක්. සායිබාබතුමා ෂොක් වෙන දේවල් කරන්නේ. මගේ හිතාදර ගුරුතුමා මම අනන්ත ළඟ ඉඳලා තියෙනවා ඒක මම දැකලා තියෙනවා. කොච්චර අපි ළඟ හිටියත් අපි ෂොක් වෙන වෙලාවකට කරන දේවල් වලට ඒක හැටි. මම ෂොක් වෙන ඕන තරම් කර අවුරුදු 14 තිස්සේ. ඇයි? ඒ නිසානේ ඔබ ಅದවිල්ල ඉන්නේ. යම් තරමකට අවදි වෙච්ච නිසායි මෙතන ඇවිල්ලා. කීයක් හරි දීගෙන මෙතන ඇවිල්ලා ඉන්නේ අවදි වෙච්ච නිසා සහ අවදින්න ඕනේ නිසා. යන්තම් ඇහැ මෙහෙම අරුණාම
ලස්සන ආලෝකයක් පෙවුනහම ඒක තමන්ට ගෝචරයි කියලා දැනගත්ත කෙනා තමන්ට ඒක ප්‍රතිලාභේ ඒක වටිනාකම දැක්ක කෙනා ඉතුරු ටික ඇහැල බලන්න ලයිස්ති. අපි කෙනෙකුට නිදාගෙන ඉන්නේ තනියෙන් අපිකින් තට්ටුවක් දානවා. පොඩ්ඩක් තට්ටු කරාම මොකද්ද මං කරදරේ කියලා අහනවා. ආල මෙහෙම යන්තම් පොඩ්ඩක් මෙහෙ ඇහැරලා බලනකොට සල්ලි මිටියක්. ඒ මේක උඹට කිව්ව ගමන් අනිත් ඇහැ මෙහෙම කරන උඩ ඇරලා නැගිලා කෝදියා කවුදුන්නේ? ඒක තමයි මේ කරන්නේ. ඒක තමයි මේ කරන්නේ. බුදුන් වහන්සේ කරෙත් යේසුස් වහන්සේ කරෙත් ඒක. යාන්තම් ඇරනකොට පෙන්න. නැත්තම් ඇරවන්න බැහැ. ඇරෙන්නේ නැහැ. දැන් පිළිගන්නවද නින්ද ඉන්නේ කියලා? නින්දද ඉන්නේ? ආයෙත් ඔන්න බොරු කියනවා. පියානොත් එක්ක බෑ පියානෝ බොරු කියනවා. ඉදාගෙන ඉන්නේ ඈ ඈ බාගෙට આવ තියලා ආ ඒ තුටි කෙනෙක් හරි හරි නිින්ද ඉන්න කෙනාගේ ස්වභාවය අපි කිව්වා ලැජ්ජ බය නැහැ කියලා. ලැජ්ජ බය නැහැ. හොඳයි දැන් අපි බලමු අවදි වෙනකොට මොනවද වෙන්නේ කියලා අනිත් පැත්තෙන් අනිත් භාගෙත් බලමු. අවදි වෙනකොට නිින්දේදී අර නිරෝධයෙන් හිටපගෙන මොකද ඉස්සලම් කරන්නේ? මොකද කරන්නේ ඉස්සලම්? තනියෙන් කාමරය ඇතුළේ හිටියත් තටි පිටිගල් ඇඳුම හදාගන්නවා මෙහෙම මෙහෙම ඔක්කොම හදලා විලි වහගන්න එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. කාමරෙන් එළියට එනවා තව ඇඳුමක් හරි අඳ ගන්නවා. ඇයි? ඔන්න එයා අවදි වුණා. අවදි වෙනකොට එයාට ආවා කරුණු දෙකක් ඔළුවට. මොකද ආව කරුණු දෙක? අවදි වෙනකොටම ඇති වෙන පළවෙනි කරුණු දෙක. නිින්දේදී මං කියන්නේ රැට නිදාගන්න එක ඇඳේදී. මොකක්ද එන කරුණු දෙක? පළවෙනිම අවදි වෙනකොට ඔළුවට එන කරුණු දෙක මොකක්ද? වැරදි හරි උත්තරයක් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ලැජ්ජා බය. හිරි ඔතප්. දහම එහෙම සඳහන් වෙන්නේ. පටන් ගන්න තියෙන්නේ කොතනින්ද? එතනින්. අවදින් ඉන්න කෙනාට ඉස්සෙල්ලම දැනෙන එක තමයි ලැජ්ජා බය දෙක. අද සමාජයේ ලැජ්ජා බය තියෙනවද? එහෙනම් නිදිද? නිදි නේද? නිින්ද ඉඳගෙන නිවන් යන්න සෙවීම කරන්න පුළුවන්ද? නිදාගෙන පුළුවන්ද? බෑ. ඔබ සියලු දෙනාට මම හිතන්නේ කලින් ආපු අයට අර පින්පව් පළදෙන හැටි කියලා අපි පොතක් නොමිලේ ගහලා ඒක හම්බෙච්ච අය දුස්සන බං. නැති අයට ගන්න පුළුවන් කවුන්ටරෙන් ගෙනලා තියෙනවා. ඒ පොතේ මට චිත්‍ර ටික ඇඳලා දුන්නේ මං චිත්‍ර ශිල්පියාට මට අවිවේකි. මගේ මිත්‍රයෙක් ඒක ලෝකේ පුරාම ලක්ෂ ගාණක් ව්‍යාප්තිච පොතක්. ඒ පොතේ චිත්‍ර ටිකන් දෙක්කෙනාට මම ආරාධනා කරාද මේනු විජේකීර්ති කියලා ඔබ නම දන්න ඇති පැරණි අය චිත්‍ර කතාවලේ මැඳපු මගේ මිත්‍රයා අපි එකට වැඩ කරා ලංකාදීප ආයතනයේ. මම කවරෙන් මම බණ කියන වහන් ඉන්න කියලා ආවා. හොඳයි බොහොම පිං. ඒකත් මතක් කරන මේ වෙලාවේ අවුරුදු නෑ ඒක කියන්න එපා. නේ අපි දෙන්නම කොට උඩ යනවා. කොච්චර කල්ලෙකට වැඩ කරාද කියලා ඒක ඕනේ නැහැ නේ මෙතෙන්ට. අවුරුදු පහක් ඕන නම් ඇති නේ. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. ඕනේ නැහැ. ලැජ්ජාවෙන් පටන් ගමු. ලැජ්ජාවයි ඇති වුණා මොකද ඇති වෙන්නේ? දැන් ඔන්න උදේ අපි නැගිට්ටා දැන්. දැන් අවදි වෙනවා. දැන් ලැජ්ජාවයි තියෙනවා. දරබර ගහලා ඇඳුම් හදාගත්ත ඔක්කොම හදාගත්තා. ඒකට මොකද කියන්නේ නම? මේ මං කියන ඒවා ඉතාම වැදගත්. හොඳට මතක තියාගන්න මං තර්කානුකූලව කියනලා ඔබට සැබෑ නිවන් අවබෝධයට යෑමේ මග කියලා දෙන්නේ තර්කානුකූලවයි. ඔය පොතේ තියෙන අනමන ඒවා මට එකක්වත් වැදගත් නැහැ. මම කියන්නම් කියන දේ තුල ඔබට ගැටලුවක් තිබුත් මම අහන්න. ඕනෙම ගැටලුවක් අහන්න පොතේ අය පොතේ ලියපු කෙනා සහ පරිහරණය කරන අයගෙන් අහන්න. මං ගාව ඒව නැහැ. මගේ දේ ගැන මගෙන් අහන්න. මගේ පොත් තියෙනවා ඒවෙන් අහන්න ප්‍රශ්නයක් නැහැ. මං උත්තර දෙන්න මගෙන් අහන්න. මං ඔබට සැබෑ මාර්ගය කියලා දෙන්නම් තර්කානුකූලව. ලැජ්ජ බය ඇති වෙච්ච කෙනා තමන්ගේ මොකක්ද ඇති කරගන්න? හරියට හරි හරි සතුටුයි. සීලය. සීලය කියන්නේ මොකක්ද? සීලය දන්නවා? සීලය මොකද? සීලය සීලයටපත් වෙනවා යම් සිල්වන්ත භාවයකටපත් වෙනවා කාමරෙන් එළියට එන්න කලින්. ඇයි? ශාරීරිය යම් තැනකට වහගෙන යම් ක්‍රමවේදයකට සකස් වෙනවා.
සීලය කියන්නේ ඒකටයි. පන්සල් යනවා ඉන්නව නේද? සීල් ගන්න ඉන්නවනේ. සීල් කියන්නේ සීලය. එතකොට පන්සලට ඔයාලා යනවනේ පොයට සීල් ගන්න නතුසන්. අද නැති එක්කෙනෙක්වත් හොයා ගන්න හම්බෙන්නේ නැහැ. ආ ඉන්නව තුන්දෙනේ. කොහමද සීල් ගන්න? කොහමද සීල් ගන්න? හරිලේසි. සුදු ඇඳ ගන්නවා. මෙහෙම දානවා අර මිස් ශ්‍රී ලංකා කියවම දන්නේ පටියා. ඒ වගේ අකුරු නැති සුදු පාට පටියක් මෙහෙම දාගත්තා. කට්ටක් ගහ ගන්නවා. පැදුරතා ගන්නවා මෙහෙම. මෙහෙම යනවා. මොකද කිව්ව? සිල්. සිල්. සිල් ගන්න යනවා. මල්ලකුත් තියෙනවා. ඒකට තමයි ගන්න සිල්. සිල් දෙන්න කියලා ස්වාමීන් වහන්සේ නමකගෙන් ඉල්ලීමකුත් කරනවා. නේද? උදේට ගිහින් ඉල්ලනවා නේද? ස්වාමීන් අපිට සීල් සමාදන් කරවන්න. උන්වහන්සේ අපිව සීලේ පිහිටවන. හොඳයිද නැද්ද? හොඳයි. හවස පහට විතර කවුරුකින් හාමුදුරුව වඩම්මගෙන ඉන්නේ? මොකටද? සීල් ටික දීලා එන්න. මොකද්ද කියන්නේ? දැන් උදේ අපි කිව්වේ ස්වාමීන් වහන්සේ අපිව මේ යහපත් වූ සීලේ පිහිටවන සේක්වා. හවසට මොකද කියන්නේ? ස්වාමීනි දැන් හවස පහයි, වැඩම කරලා අපි වෙනවස දුස් සීලෝ බවට පත් කරන සීක්වා. මට තේරෙන්නේ නැහැ මොකද ඒ කතන්දරය කියලා. යහපත්ය ජීවිතේට ලං කරගත්තන් පස්සේ ඒක අපහු දිලෙන එක කොයි එකද? මොකද ඒ පවරනවා කියන්නේ කාටද පවරන්නේ? අනිසේ මගේ නඩුවක් කාට හරි පවරලා දාන්න බැරිද වගේ. කියක් හරි දීලා හරි කමන්නේ නැහැ. ඔබ මේක ගනින් මාව කොට නිදහස් කරලා කියලා. එහෙම පවරන්න බෑනේ නේද? එහෙම බෑ පවරන්න. පවරන්න බෑ. යහපත අයහපත එකක්වත් කාටවත් පවරන්න බෑ. සීලේ පුළුවන්. ඔබ වහන්සේ මේ ටික පරිස්සම් කරලා තියන් ඉන්න ලබන පොයට අපි එනවා. එහෙමද? නින්දෙන්නේ නැද්ද? නින්දෙන් ඇයි? මොකක්ද ඒ කරන්න කියන එක දන්නේ නැහැ හවසට. ඔක නෙමෙයිද කරන්න කියන්නේ? සිල් පවරනවා කියන එක මොකක්ද කියන්නේ? සිල් පවරනවා කියන එක මොකද තේරුම? යම් සීලය සමාදන් වෙලා ඒ ආකාරයෙන් හිටියා නම් යහපත් වෙලා හැන්දෑවට කියන්නේ මොකක් කියලාද? මේ යහපත් භාවය මම ඉවත් කරන්න කියලානේ. නැත්නම් වෙන මොකක්ද කියන්නේ? මට කියන්න බලන්න. උච්චාසයන මහාසයන වේරමණි සික්ඛාපදං සමාදය. මේ වගේ දේවල් කියනවා නේද? මොකක්ද ඒ කියන්නේ? උස්සාසනයක මහා ආසනයක ඉන්න එපා. ඇයි හිටිය මොකෝ වෙන්නේ? මොකද වෙන්නේ හිටියෝ? දැන් ඔය සීල්ලරන් වාහන වල යන්නේ ගමන් බිම. ඒකේ සීට් එක උසයි. බස් එකේ. මොකෝ බිම බංකුවක තියෙන දෙකනේ දැන්නේ? නෑනේ. කීන එක නත් ඉන්නේ උස පුටුවකනේ. මේ ස්වාමීන් වහන්සේ තියෙන පත පුටුවකනේ. දැන් කැටයන් එහෙම කරලා ඔක්කොගේමනේ. එතකොට වැඩි බණන්නේ කියන්නේ. බොලා පොඩි ආසන වලින් ඉන්න ඕන. සිල් කියන්නේ ඒකයි. මං උඩසේ ඉන්නවා. මොකද මං සිල් නෑ. එහෙමද? එහෙමද හමුදුරු කියන්නේ? මට සීල් ගැන ප්‍රශ්නයක් නැහැ. ඔබලා සීල් ගනිලා. ඒක හන්දා මම මහා ආසනේ ඉන්නවා. එහෙමද? නැහැ. සීල් නම් එතනින් ඉහළටයි අධි සංඛ්‍යාත සීලේ තියෙන්නේ නේද? එතකොට යටි ටික ඉන්ක්ලූඩ් ද නැද්ද? අඩංගුයි. එහෙනම් ඇයි ඒගොල්ලෝ ඉන්නේ එහෙනම්? නින්දේ නැද්ද? නින්දේ. මොකද්ද උච්චාසන මහසයන කියන්නේ? උස ආසනේ. ඒ කියන්නේ කොණ්ඩේ කපන්න එපා කියලා. උගේ ගාවනේ තියෙන රුස පුටුව. පොඩි ළමයිම ගිහලා උස්සලා තියෙන්නේ. ඒකද කියන්නේ? මහාසයන කියන්නේ ඇඳක් වගේ එකක්. මේක නම් වැඩි උසක් නැහැ. ඒකද කියන්නේ? නැහැ. මොකද්ද ඒ කියන්නේ? උච්චාසයන මහාසයන. උච්චාසයන ඒ தත්ත්වයටපත් වෙන්න එපා. උඩඟු කොමඩපත් වෙන්න එපා. මහාසයන මහාන් தත්ත්වයටපත් වෙන්න එපා. නින්දේ දෙන දිහියේ නින්දෙන් හිටියේ. ඇයි? මොකද දැක්කේ? කිව්වා ගාතාව ඉඳගත්ත බිම. යකෝ පුටුවේද සීලේ තිබ්බේ? එතන නැත්තම් බිමද? අපි බිම වැඩි සපනති තැනක ඉඳගත්තාම සිල්වත්ද? සීලයක්ද? බුදුන් වහන්සේ වෙන අර බමුණට කිව්ව පස පුච්ච ගන්න නැතු පළව අර හේවනකට කියලා අර. දන්නව නේද? අර බමුණ කට්ටියක් කළු ගලක් උඩ ඉඳගෙන කෙලස් තවනකොට, පව් තවනකොට බුදුන් වහන්සේ ඊට වැඩම කරලා කිව්වේ. ඒ ගැන මම කියන්නේ නැහැ. දන්නව නැහැ මෝ. මොකද්ද කිව්වේ? කොහොම බම් පව් ඉවර වෙන්නේ නැහැ. ඔය පස පිච්චුනාට අනර හේවනට පළයල්ලා කියලා. එහෙම කියපු උන්වහන්සේ අපිට කියයිද බිම ඉඳගන්න කියලා? නැහැ. ශාස්ත්‍රෝරයන්ගේ ක්‍රමයක් තමයි උපමාවෙන් කියන එක. ඇයි?
ප්‍රඥාවන්තයාට වටහා ගැනීම සඳහා. කාටද? ප්‍රඥාවන්තයාට. කවුද ප්‍රඥාවන්තයා? ඇහැරිලා ඉන්න අය. අවදීන් ඉන්න අයට තේරුම් ගන්නයි එහෙම කියන්නේ. බයිබලේ බැලුව සුද්ධ බයිබලේ නව තෙස්තමේන්තුවේ සුභාරංචි පොතේ බලන්න. ඒ පොඩි පොත් සෙට් එකේම තියෙනවා. මම නුඹලාට සියල්ල උපමාවෙන් දෙමි. මහත් නුඹලාට කියමි, මහත් නුඹලාට සියල්ල උපමාවෙන් දෙන්නේ. වටහා ගනිල්ල. තේරෙනවද? ඔතෙන් ඉගෙන ගත්ත දේවල් ගැන පොත් කියන්න පුළුවන්ද? නිදාගන්නකොට පුළුවන්ද? නිදාගෙන හීනෙන් එහෙම පොත් කියහෙද්ද? බෑ. දැන් පුළුවන්ද? ඔන්න හිර වෙන තැන්නේ පුතේ. පුළුවන්ද පුතේ? බෑනේ. එනවල කියවන්නේ. මම පොඩි ළමයි රෑනක් එකතු කරගෙන ගමනක් යනවා. කවුරු දන්නේ ඒවා පිමිසිර කරන දේවල් නේ පුතේ. මං අවශ්‍ය પરම්පරාව අවශ්‍ය තැනට ගෙනියනවා. දෙන්න පුතේ අදහස. පොඩි කාට සාදුනාදයක් දෙන්න. පොඩි උනාට ලොකු විභාගවලට ලියන්නේ. මොකද හිතෙන්නේ පුතේ? මේ ඔක්කොම නිින්දෙන්ද නැද්ද කියන්න මට? හුඟක් අය නිින්දෙන් ඉන්නේ. නිින්දෙන් ඉන්නේ. නිින්දෙන් ඉන්න ගම් පොත් කියහද පුතේ? නෑ. කියන දේ ඇහෙනවද? නෑ. ඉස්සෙල්ලා මොකද කරන්න ඕන පුතා? අවදි වෙන්න ඕනේ. ඊට පස්සේ අවදිින්ද කියලා තහවුරු වෙන්න ඕනේ. හ්ම්. හරි නේද? දැනට අවදිින්ද ඉන්නේ අපි නිින්දෙන් ඉන්නේ. නිින්දෙන්. ඉතින් මම 20ක් කර අද 20 වෙනි ප්‍රෝග්‍රෑම් එකනේ පුතා. හ්ම්. ඉතින් තාමත් නිදි නම් දැන් ඔයා මට කියන්නකෝ යෝජනාව. අංකල් ඔන්න ඕක නවත්තලා දාපන් කියලා. එහෙම හරි මොකක් හරි කියන්න. ඈ? ඔයා මොකෝ හිතන්නේ? අපි 21 වෙනි වැඩසටහනට යා යුතුද නැද්ද? යා යුතුයි ඇත්තට. වැඩ නැහැ පුතේ නැගිටින්න නැත්තම්. ඒ සමහර නැගිටිනවා. මේක ඇත්ත. හොරට නිදන් ඉන්න කෙනා නැගිටවන්න බෑ නේ පුතා. එහෙම කතාවක් තියෙනවා. මොකද දැන් ඔයා යෝජනාවක් කරන්නකෝ. ඔයාලා වගේ කට්ටියනේ මං අල්ලගෙන එන්නේ. මොකද අපි කරන්න ඕනේ කට්ටිය නැගිටවන්න. මම වයසක අයගෙන් අහන්නේ නෑ පුතා. ඒ දන්නවද? ඒගොල්ලෝ දෙන උත්තරේ මං දන්නවා. හවස 4ට සර් මිරකල් පෙන්වන්න. එතකොට අපි අවදීනවා. අපි කොන්දේ අමාරුව තියාගෙන ආවේ අවදින්නත් අමාරුයි වගේ කියනවා. ඒකනේ කියන්නේ හවසරනේ. මම ඔයගෙන් ඇහුවා එහෙම කියන්නේ නැහැ නේ මට. එකගගෙන් ඇහුවේ. මොකද්ද කරන්න ඕන යෝජනාව කියන්නේ? අපි හැමදාම මාත් කියනවා පුතේ මාත් හවසට යනවා. නේද? ඔයාලත් යනවා. ආයෙ එනවා. ආයෙත් මම අවදි කරන්නේ වගේ කියනවා ආයෙ යනවා. වැඩක් නැහැ නේ. එහෙනම් මොකද්ද අපි කළ යුත්තේ කියලා කියන්නේ? මේක ප්‍රායෝගික දෙයක්. ප්‍රායෝගික වැඩසටහනක්. තව ටිකක් අපිට තියෙනවනේ. බණ භාවනා කරන්නෙම තියෙනවා. පිකරල උත්සාහ ගත්තොත් එතකොට යාලට තේරෙනුනේ මේක ඇත්ත කියලා භාවනා කළා. උත්සාහ කරන්න කියන්නේ මේක ප්‍රායෝගිකව යොදා ගත යුතුයි. හ්ම්. යොදා ගන්න ඕන ප්‍රායෝගිකව. මොකද්ද කරන්නේ? ක්‍රියාත්මක වෙන්න. කවුරුත් බල කරලා ඔබට එන්නේ නැහැ. ඔබට විරුද්ධ වෙන්නේ නැහැ. ආවොත් කියන්න මම නැගිටලා ඉන්නේ. මං අවදියෙන් ඉන්නේ. ඒවට තමයි මං උදාහරණ දුන්නේ. අනිත් අවස සංකාරා කියන එක වයසට ගිහින් හිටයින්ද මරණ කෙනෙක්ට ගිහිලා කියලා එන්නේ. ඒක කියන්න අවදියෙන් ඔබ ඉන්න ඕනේ. අහන කෙනා අවදියෙන් ඉන්න ඕනේ. සාධුකාරයක් දෙන්න පුළුවන්කම තියෙනවා. අවදින් ඉන්න කෙනෙකුට ඔබ සමාදානයෙන් විවේක ගන්න තත්ත්වයටපත් වේවා. RIP rest in peace කියලා මෙහෙම එන්න පුළුවන්කම තියෙනවනේ. එයා අවදින් නම් එයා thank you කියන්න පුළුවන්කම තියෙනවනේ. ඔබ කී දෙනෙකුට පුළුවන් දේ වැඩේ කරන්න? බෑ. ඇයි? මොකද්ද හේතුව? අපි කාටද ගිහිල්ලා කියන්නේ කිව්වා? දෙන්න තියෙන එක උත්තරය. මන් නැගිල්ලේ රූණි දිනේ. ඌ මට ඇදලා දියොත් එහෙම දෙකක් නිඳින් එක ගහනවා ළඟපාත ඉන්න උන්ට. ඒකද කියන්නේ? දැන් බලන් කඩතුරා හැර දැෂේ කියලා තමයි කියන්න වෙනවා. මේක අහගෙන හිටියට වැඩක් නැහැ. සද්දාම කියන්නේ ප්‍රැක්ටිකලි කරන්න ඕන දෙයක්. දැන්වත් මම කියන්නේ නැගිටපල්ලා අය කියලා. ඇස් ඇරලා අවදිවලා නිින්දෙන් ඉන්නේ. නිින්ද ඉන්න එපා. නිින්ද ඉන්නේ. ඇස්සරියොත් විතරයි ඔබට අවශ්‍ය දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ. නින්දෙදි අපිට එන හතුරු සියල්ලටම අපි යටත්. අපිට පුළුවන් විරුද්ධ යන්න බෑ. ඒක චිත්‍රපටියක ඔහේ පේනවා. කට්ටියම වට කරගෙන ගැහුවොත් ගුටි කණ එක තමයි අපිට තියෙන්නේ නින්දෙදි. හැබැයි අපි සැබෑවෙන් අවදිලා හිටියොත්
අපිට හිරිහැර වෙන්න නැතුව අපිට බේරෙන්න පුළුවන්කම තියෙනවා. හීනේදී මාර්යා අපිට විරුද්ධ આવොත් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි මාර්යා આવොත් අපි අවදීන් නම් ඉන්නේ විරුද්ධ වෙන්න පුළුවන්. ඒ නිසයි කියන්නේ අවදි වෙල්ලායි කියලා. හැබැයි මාර්යා පරාජය කරන්න කතා කරන්නේ. සිල් අරගෙන ජරමර කරලා. නින්දේ. ওই නින්දෙන් ගන්න සිල් වලින් පළක් නැහැ. සීලේ තියෙන්න ඕන අවදිච්ච කෙනාටයි සීලේ තියෙන කෙනා අවදින් ඉන්නේ. අවදි වුණාම තමයි සීලයටපත් උනේ. ඇයි? ලැජ්ජා බය දෙක දැනුවත් වුණා. අද අපි රටම නිින්දේ ඉන්නේ. රූපහණි බැලුවොත්, අන්තර්ජාලය බැලුවොත්, අපේ දරිය දිහා බැලුවොත් නිින්දෙන් ඉන්නේ කියලා පැහැදිලිවම පේනවා. හෙළුවෙන් ඉන්නේ. ඇයි? නිදි. ලැජ්ජා බය නැහැ නිින්ද ගියාම. නිින්දෙන් ඉන්නේ. අවදින් ඉන්න කෙනාට තමයි පේන්නේ නිර්වෘතියගේ. දහ දෙනෙක් නිර්වෘතින් දඟලනවා නිින්දේ. දහ දෙනා එකෙකුටවත් ඒක පේන්නේ නැහැ. මේක අහම්බෙන් දකින අවදින් ඉන්න කාටයි දහ දෙනාගේම නිර්වෘත පේන්නේ. අර දහ දෙනාටම කියනවා උඹලා නිර්වෘතින් කියලා. ඇහෙනවද? නැහැ. වහගණේද විලි? නැහැ. විනේ පැවැත්මයි අවශ්‍ය. සීලය කියන්නේ ඔන්න ඔය ලැජ්ජා බය දෙක දැනුණාම තමා තුල ඇති වෙන දෙයට කියනවා සීලය කියලා. සීලේ තිබුණොත් විනයක් පවතිනවා. සිල්වත් සමාජයක තමයි විනයක් තියෙන්නේ. මොකටද විනේ? බලන්න මේ එකකට එකක් ගැළපෙන ලස්සන සද්ධාම තියෙන ලස්සන පොඩ බලන්න. විනේ මොකටද? විද්‍යා දදාති විනයක්. විද්‍යාව පහළ වෙන්න විනය අත්‍යවශ්‍යයි. එහෙමනම් අවදි අනිවාර්යෙන් ඕනේ. සිල්වන්තභාවයේ ශීලය අනිවාර්යෙන් ඕනේ. ශීලය කියන්නේ අර ශීලය නෙවෙයි. පසලොස්සක පොය දවට පන්සලේ ගන්න ශීලය ගැන නෙවෙයි කියන්නේ. අවදිය ගැනයි මම කියන්නේ. අවදිය වීම, අවදි වීම ඒකයි ශීලය. අවදි වෙච්ච කෙනා ශීලය නිකම්ම රකින්න අය. අවදින් හිටියොත් නැත්තන්නේ. විද්‍යා දදාති විනය. විද්‍යාව මොකටද? හරි දැන් අපි විනයටපත් වුණා. ශීලයටපත් වුණා. දැන් අපි ඉන්නේ විද්‍යාව. විද්‍යා උදපාදි උදා කරගත්තා. විද්‍යාව. මොකටද? උන්වහන්සේගෙන්ම අහමු. මොකටද? ආලෝක උදපාදි කරගන්න. ඕනද විද්‍යාව? ඕනද? බුදුදහම දන්න අය අතොස්සන්නකෝ. නැත්තම් කියන්නකෝ. ඕනද නැද්ද? ඕනේ. එහෙනම් ඒ සඳහා ආපස්සට විනය ඕනද? එහෙනම් සීලය ඕනද? නැගිටින්න ඕනද? ඇහැරෙන්න ඕනද? ඇහැරෙන්න ඕනේ. ඒක නැතුව ආලෝකය උදා කරගන්න මොන ආලෝකයේද? ෆ්ලෑෂර් දෙකේ නැහැ. ප්‍රඥාව හෙවත් සැබෑ සිහියටපත් වෙන එකට ආලෝකය උදා කරගන්න නැතුව බෑ. එහෙමනම් නිර්වාණය ගැන කතා කරන්නේ කොහොමද? නිදාගෙන. ලැජ්ජ බය දන්නේ නැතුව නිදාගෙන නිවන් ගැන කතා කරන එක විහිළුවද නැද්ද කියන්නේ? විහිළුව. පන්සල් යනකොට, දේවස්ථානයට යනකොට හොඳ නැදගෙන යනවා. ඇයි? එතන ගිහිල්ලා විකාර කරන්නේ නැහැනේ. ඇයි? తాවකාලිකව අවදි වීමක් තියෙනවා. සැබෑවටම එතෙන් යන කෙනාට අවශ්‍යතාවය තියෙනවා. හැබැයි එයා යන්තම් ඇහැරගෙන යනවා මිස සිහියෙන් නෙවෙයි යන්නේ. යන්න ඕන ටිකට. අපේ පොඩි මල්ලිත් ඒ වගේ, මට මතකයි. එයත් එහෙමයි ඇහැරගෙන ඉන්නේ. රැට කෑම කනකම් විතර ඇහැරගෙන ඉන්නේ. අපේ ලොකු මල්ලි තමයි කියන්නේ. එයා නිදාගන්නේ කොහෙදද කියලා. මයින් යකෝ. මම කාමරේ යන. මොන පිස්සුද? ඌ අන්තිම පත් කර කනකොට කිව්වා නිදාගන්නේ. අතෝනේ. ඒ ඌනිගේ හොදිසියෙන් අතෝදන්නේ. එතන ඌ කාමරේට ගිහින් නිදාගන්නේ ඌ නිින්දේ කිව්වා. ඌ නිදාගන්නේ මෙතනද කියලා. එච්චර පොඩි නිදි මතයි. අන්තිම වත් කර කනකොට උණ දාගන්නේ. මාතක බලන් හිටියේ ඒ වගේ තමයි මෙහෙම ඉන්නේ. වතුර බොන්නේ තස් පියාගෙන වගේ. එච්චර නිදිමතයි. ඒ වගේ තමයි හැමෝම. අපි පන්සල් ගිහලා සිල් අරගෙන අවදි වෙච්ච නැති නිසානේ හැන්දෑවට සිල් ටික ආපහු දීලා ඉන්නේ. Tamanට වටින දේක් හම්බුනාම ඒක ආපහු දීලා ඉන්නේ කමකද? නිින්දෙන් ඉන්න එක මිසක්. නැත්තන් නෑ කියන්නේ. අවදීන් හිටියානම් එදා දවස් ඇතුළත උන්වහන්සේලාගේ බණ අහලා හරි අවදි වුණා නම් කෙල්ලෙමි කියන්නේ ස්වාමීන් වහන්සේ අපි නිවසේට යනවා. ඔබ වහන්සේ උදේ දීපු සීලයට බොහොම අපි පවර්ණය කරන්නේ. පවර්ණය කරන්න එන්න එපා. හොඳින් කියන්නේ. අපව දෙන්නේ.
මාව හොඳ සීලයකට පත් කරන්න වහන්සේ බොහොම පිං. මට ඒක තියාගෙන ඉන්න දීලා වහන්සේ වැඩම කරන්න ආපහු. කියන්න අවදීලා එක්කෙනි. කවදාවත් දැකලා නැහැ. කවදාවත් දැකලා නැහැ. අහලා තියෙනවද එහෙම කෙනෙක්? මට දීපු සීලයට මට කියලා දීපු සිල්වන්ත භාවයට මම මේ රකින්න සිල්වන්ත භාවය මට අවබෝධ කරලා දුන්නාට ඔබ වහන්සේට බොහොම පිං. බුද්ධත්වයටම පත් වේවා. ආයේ ඒක ආපහු ගන්න හවස පහට එන්න එපා. ආන් එහෙම කිව්ව කෙනෙක් අත උසන්නකෝ. එතකොට මම පිළිගන්නව නැහැ නැගිට් එකේ ඇහැරලා ඉන්නේ. ඉන්නවද? කොහෙට පන්සලේ සිල් ගන්න අත උසන්න? හොඳයි. ලොකු ධර්ම පිවිදීමක් තියෙනවා. ආධ්‍යාත්මික පිවිදීම රටේ 500ක් ඉන්නවා. 3 දෙනෙක් ඉන්නවා සිල් ගන්න. හරි ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇවිල්ලා තියෙනවා. මෙතනත් ඉන්නවා. මම පෙන්වන්න තද ගැඹුරු නිඳින්න. මම මේ එනවා ළඟට අවදින් ඉන්න හැබැයි. මම මුකුත් ප්‍රශ්න අහන්නේ නැහැ දේනු ඇමරෙන්න එපා. සමහරු අම්බිලි වඳිනවා ගිල්ලෙන් කකුලේ. අර ඒවා දිනන ළඟට එනකොට. ඒ මන් දන්නේ. ජාත රූප පටික් ගන්න මන් දන්නේ. මගේ දෙවිසිය කියලා දිනන දෙම්ම. ඔව්. ඔක්කොම තියෙන උපමාවෙන් කියලා හිතා ගන්නකෝ. මම එදා කිව්වා නේද වාරය වුණා දන්නේ නැහැ මේ. රුක්ක මූලගතව ආරඤ්‍යගතව කිව්වා නේද? මතක තියන්න මතු පිටින් අත ගන්න එපා වචන. දැන් අර ස්වාමීන් වහන්සේ සමහර අය වචන තේරුම් අර මොකද්ද විකාරයක් කරනවා අකු වචන කඩලා අකුරු කඩලා එහෙම දහම ගන්න බෑ. දහම තියෙන අවබෝධයට. මේක භෞතික විද්‍යා පාඩම නෙවෙයි. සිංහල පාඩමක් නෙවෙයි. ඒක නිසා එහෙම එපා. මොකද්ද මේ කියන්නේ කියන එක ප්‍රඥාවට ගන්න ගැඹුරෙන්. එතකොට තේරෙන මොනවද කියන්නේ කියලා. මොකද පුටුවක ලොකු පුටුවක හිටියා කියලා නෑනේ. දැන් බුදුන් වහන්සේටම කරා කියන්නකෝ. උන්වහන්සේ ඉහෙළම සිල්. එතකොට උන්වහන්සේ සමාදන් වෙලා නැද්ද උච්චාසන මහසාරණ? ඒක පහු කරන්න යන්නේ සාමාන්‍ය සීලේ අධි සංඛ්‍යාත සීලේ ඊට පස්සේනේ තියෙන්නේ. අර ටික ඉන්ක්ලූඩ් නේ. නේද? එන උන්වහන්සේලායි ලොකු පුටුවක් දෙන්නේ. පුටුවේ නෙමේ සීලේ තියෙන්නේ. පුටුවේ නෙමේ සැපපහසු සිටිය යුතුයි. ඒක ප්‍රශ්නයක් නැහැ. මම මගේ ඍෂිතුමාගේ අධ්‍යාපනය ලැබනකොට මුලින්ම නවකෙක් විදිහට ගියාම පොඩි වඳුරු කැල්ලක් වගේ පොඩි එකක් දාලා ධනෙ සොඳට රිදෙනවා යෝග කියන නාමයක් කරලා නැහැ. කකුල් අරහට නමනවා මෙහාට නමනවා ඔක්කොම කරනවා. භාවනා කරනකොට කඳ ඍජුව තියන් ඉන්න බිත්තියට හේතු වෙන්න දෙන්නේ වද 32 තියෙනවා. වද 32 විඳ මම උනේ ඉතින් එහෙම ඉන්න ඕනේ මේ තත්යකට එන්න. කඳ කෙලින් කුණ්ඩලිනී ශක්තිය අවදිනවා. ඒතර කඳ කෙලින් තියන්න ඕනේ ඍජු වෙන්න ඕනේ. බිත්ති රහත් වෙන්න දෙන්නෙත් නැහැ. යට කුෂන් දාන්න දෙන්නෙත් නැහැ. මේ මොනවදද මේ මේ එහෙම ඉන්න ඕනේ නැති කියලා මම හිතන් හිටියා. අපි සෑහෙන කාලයක් බණ පාන කරලා ඔක්කොම කරලා ඉතින් අපි තත්යකට එනවනේ. ඊට පස්සේ වෙන්නේ කියනවා මේ උදාර පුටු ඉන්නගෙන මෙඩිටේට් කරන්න කියලා. හොඳ කුෂන් පුටුවක් හොඳ ෂෝ මීට වැඩි සපයි. කට්ටි වඩලා ඉන්නවා. එයාලත් ඍෂිතුමාලත් හොඳ පුටු ඉන්නේ. මට දැන් කල්පනාවෙන් දැන් මොකද්ද මේ මේ හරුපේ? දැන් පුටු ඉන්න ගතර කමන්නේ. කලින් අපිට දැඩි නීති මේ බෑ බෑ පුටු බෑ. මොකද්ද මේ? ඇයි? හරිය තමයි විනේ. අපි සකස් කරා. කකුල් එහෙට මේ නවරලා කරලා ඔය යෝග ඔක්කොම කරා. ඊට පස්සේ කිසි වශයෙන් නැහැ. ඇයි? එතකොට කියනවා පුතා අපි හිතත් එක්කයි මේ සාරම්භ කරන්නේ. පුටුවේ වටිනාකමක් නැත. ඒකනේ වාත් පුටුවකින් අර උච්චාසයන් අන්න බලන්න. නෑ. මට ඒකට අවසර දීලා නෑ. හැබැයි මේ කරන්නේත් එහෙම එකක් තමයි. ඉනිෂියේට් කිරීම තමයි කරන්නේ ප්‍රඥාවෙන්. අත තියලා කරන එක නෑ කියන්නේ. ඒක ඉතින් අපි ලබලා තියෙනවා බලන්න. උපනායනය කිරීම ඒවත් ඉනිෂියේට් කිරීම. අපිට ඒ වාසනාව තිබුණා. ඒක යම් බලයක් සම්ප්‍රේෂණය කිරීමක් කරනවා. නමුත් මම ඔබට පොදුවේ බලය සම්ප්‍රේෂණය කරන ප්‍රඥාව තමයි බලයනේ. දැන් උඩුසිත යටිසිත කියලා දෙකක් තියෙනවනේ. තියෙනවා. එහා සම්බන්ධව මේ මාතෘකාව යන්නේ. මේක ප්‍රඥාව සම්බන්ධව යන්නේ. ප්‍රඥාව සම්බන්ධව. ඒකයි දැනගන්න. මම මෙතන නිින්ද ගැන ජීවිද්‍යාත්මක දෙයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් මම මෙතන නිින්ද ගත්තේ ඔබට පෙන්වන්නයි අපි දන්න නිින්ද තියෙනවනේ. ඒ නිින්දේ දැන් මේ අපි සැබෑවෙන් අවදීන් ඉන්නවා කියන මේ ජීවිතේ අපි නිින්දෙන් ඉන්නේ කියන එක පෙන්වන්නයි. ඒ දෙක සංසන්දනය කිරීම තමයි කරේ.
අපි නින්ද කියලා කියන්නේ ඇඳට වැටලා ඇස් දෙක පියන් ඉන්න එක. ඒක නින්ද තමයි. මේකත් නින්දන්නේ. ඒ ලක්ෂණ ටික පෙන්නනවා නම් ඒ ලක්ෂණ ටිකම පෙන්නනවා නම් මේ ඉන්නකොට අපි දැන් නිදිද නැද්ද? දැන් මේ ආයතනයට අපි මෙතෙන්ට ආවට පුටුවේ හිටියට අපි සැබෑ නින්දෙදි කරන දේවල්ම මෙතන කරනවා නම් නිදිද නැද්ද? මං අහන්නේ ප්‍රශ්නේ. හයිපෝකැම්පස් කියලා මොලේ සම්බන්ධව තියෙනවා. ඒකේ සාමාන්‍ය මොලේ සම්බන්ධව ඒකේ සාමාන්‍යයෙන් ප්‍රයෝජන වෙන්නේ අපිට ප්‍රයෝජන වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. මේ අර උසස් තත්ත්ව වලට පත් වෙනකොට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඇක්ටිවේට් වෙනවා අර මේ අපි අර ඉන්ද්‍රිය ගැන කතා කරන මොලේ. එහෙමයි. තියෙනවනේ ඒවට කියන්නේ මොකද අන්තරාස්වර්ග ග්‍රන්ථි නේද? එහෙමයි. මේක මම දන්න විදිහට ඒක අනිත් පැත්තයි වෙන්නේ. ඒ කියන්නේ පීනියල් ග්‍රෑන්ඩ් ඇක්ටිවේට් කරාන් පස්සේ සිද්ධියකුත් තියෙනවනේ. එහෙමයි. එතකොට තර්ඩ් අයි ලැබෙනවා කියලා. එහෙමයි. නෑ. මම දන්න දේ මෙහෙමයි. තර්ඩ් අයි කියන දිවසනේ තර්ඩ් අයි කියන්නේ තුන්වෙනි අස නෙමෙයි ඒක. දිවසක්. තුන කියන්නේ එතන සිතින් මනසක් නේ. එහෙමයි. ඒක අපි හැමෝටම තියෙනවනේ මනස. නැතුව මස් වලින් ඇසක් හැදෙන්නේ නැහැ. මනස අපිට තියෙනවානේ. එතකොට මේ ඇස් දෙකයි මනසයි ගැන කියන්නේ. එතකොට ඇක්ටිවේට් වෙන්නේ එතන මනසයි. එතකොට ඒ සිද්ධි වෙන්නේ අර தත්ත්වෙට මනස දියුණු කරගත්තාම අපේ භෞතික ශරීරයේ යම් යම් උත්තේජන වීම වෙනවා. ක්‍රියාත්මක නොවෙච්ච තැන් ක්‍රියාත්මක වෙනවා. මොකද අපි පියුරිෆයි වෙනවා. හැව සියර්සිය සාර්ථක වෙනවා, නිරෝගී වෙනවා, නිදහස් වෙනකොට ඇති වෙන දේවල්. අනිත් පැත්තනේ අද කියන්නේ. අද කියන්නේ පිනල් ගන්ඩ් ඇක්ටිවේට් කරාම ඇක්ටිව් කරාන් පස්සේ අපි පේන්න පටන් ගන්නවා. තර්ඩ් අයි ඇවිල්ලා නලල මැද්දෙන් පේනවා, පස්ස පැත්තෙන් පේනවා. එහෙම පේන්නේ නැහැ. මස් වලින් ඇස් දෙකයි මනසයි නේ. අපිට මනස තියෙනවද? අපි හැමෝටම මනස තියෙනවනේ. ඇයිනම් පේන්නේ නැත්තේ? ඇයි පේන්නේ නැත්තේ? දින හතෙන් නැගිටිනව කවුද? ඔව් කවුද නැගිටින්නේ? ඕන වෙලාවක නැගිට්ටයි. ඇයි බැරි? දැන් ඔයා නිදා ගන්නවා කියනකෝ සැබෑවීම. හරි. ඔයාට ඕන නම් ඉබේම අවදින්න හරි හැකි නැත්තම් එළම එකක් තියන්න නැගිට්ට හැකි. ඕවා පොතේ තියෙන පච. කිටින් කියෝ පච. ධ්‍යාන තල වලට ගිය කෙනෙක් තල කියලා જાතියක් නැහැ. ධ්‍යාන තියෙන්නේ ධ්‍යාන එච්චරයි. ඕකේ තියෙනවා දැන් හදලා පළවෙනි තලේ 2 3 4. මට ඔයාම කියන්නකෝ කොතනද ඔය බෝඩ් එක ගහලා තියෙන්නේ? කොයි මට්ටමෙන්ද හොයාගන්නේ? ඔයා පළවෙනි ධ්‍යානෙට ගියා කියන්නකෝ. දෙවෙනිකට ගියා කියමුකෝ. ඔයා කොහොමද දන්නේ මං සීමාව පහු කරා කියලා? මට උත්තරයක් දෙන්න. ඔය තන්නේ කරන ඉන්දිය අපි ඉන්නේ. ඕක සමහර දේශකයන් වහන්සේලා හරි කවුරු හරි කියන දෙයක්. දැන් ඔයා ඉන්නේ පළවෙනි තලේ. දැන් දෙකේ. හරි කොහොමද පෙන්න කියලා දැනගන්නේ? එක්කෝ කියන එකේනා කියනකොට මෙන්න මෙහෙමයි මං දැනගත්තේ. නැත්නම් එයා දැනගන්න ඕනේ. අපි හිතමු ඔක නිින්දේ මට්ටම් කියලා. නිදාගෙන ඉන්නවා. ඒතර එයා තව 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 ගැඹුරට ගින් දැන් තද නිින්ද කියලා කොහොමද දන්නේ? එකම ක්‍රමයේ තියෙන එතනදී අවදි කරාට අවදි වෙන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් ඔය හැමදැනම තියෙනවා. පළවෙනි මට්ටමට ගියා. දෙවෙනි මට්ටමේ 3 4. දිව්‍යතල ගැනත් කියනවා. පළවෙනි දිව්‍යතල, දෙවෙනි දිව්‍යතල, තුන්වෙනි දිව්‍යතල. එතකොට මගෙනුත් එක්කෙනෙක් කියව මේක ඉහළට දැනන්න කියලා ටික ටික. එහෙනම් පඩි පෙළක් දාලා තියෙනවා ටික ටික ඉහළට නගින්න. එහෙම නැහැ. ඒක ඒ භූමියේ හෙවත් ඒ තත්වයේදී එක එක්කෙනා සතු දිනුන මට්ටම්. කෙනෙක් මහේශාක්‍ය මට්ටමට සිත දිනුන කරලා තියෙනවා. තව කෙනෙක් පහළයි. ඒක මේ භූමි මට්ටම් නෙවෙයි. භූමි මට්ටම් නෙවෙයි මානසික මට්ටම්. දැන් මේ ලෝකේ නැත්ද එක එක්කෙනා එක එක මානසික මට්ටම් වලින් නේද ඉන්නේ? ඉදේතුරු කියද කුමාර මහත්තයා ඉන්න තලේ, ඥානසිරි මහත්තයා ඉන්න තලේ, සොයිෂ මහත්තයා ඉන්න තලේ, සුදු අම්මා ඉන්න තලේ, බණ්ඩා ඉන්න තලේ කියන්න පුළුවන්. නිරෝධ සමාපත්තිය කියන්නේ නිරෝධ කියන්නේ මොකද්ද? නිරුද්ධ වීම, නැතිවීම. නැතිවීම නිසා ඇති වෙන தත්ති. හරි? පැහැදිලිනේ. අර දේවල් අර වචන දැම්මහම මම ඔයගෙන කියන්න ආස නැහැ. පොත් ගොඩක් ඇත එකක්වත් මතක නැත වගේ තමයි. දැන් අපි අර ආපු අම්මගෙන් මම අහන්න. අම්මා මට පොඩ්ඩක් උත්තරයක් දෙන්න මම දෙයක් අහන්න. අම්මා බුදුදහම උසී යන කෙනෙක් නේ අම්මා? නේද? හරිනම් හරි කියන්නේ. හරි. එතකොට අපි හිතමු ඉස්කෝලේ ගියේ නැති කෙනෙක් ඉන්නවා කියලා. ඔව්. කිසි උගත්කමක් නැහැ. මල පොතේ අකුරක් බෑ. ලොකු දැනුමක් නැහැ. ඉලක්කම් සාත්‍රය දන්නේ නැහැ. මෙහාට නිවන උරුමද නැද්ද? උරුමයිනේ.
කොහොමද ඔය තේරෙන්නේ නැහැ. දැන් ඔයා කිව්ව ටික තේරුම් ගන්න පුළුවන්ද යාට? නෑ සෝපා කළා අරකොළ මේකලා මේ වුණා නම් ඉතින් ඒකල ඉස්කෝලේ ගිහිලා නෙමෙයි නේ අර පුළුවන්නේ. පුළුවන්නේ. එතකොට එයා දන්නවද දැන් ওই ජාත රූප පටික් ගන්න දන්නවද? නෑ. නෑ. එන එක වුණා වුණාද? නෑ. එච්චරයි උත්තරේ. ඔයා ඒකනේ මගෙන් ඇහුවේ. ඔයාගේ ප්‍රශ්නට යාම උත්තරේ දුන්නා. Thank you. ඔබතුමා මේ කියන දේ ඇත්තටම තේරුම් ගන්න පුළුවන් මේ නිින්දෙන් අවදි වෙලා ඉන්නට පමණයි. මට හිතෙන විදිහ ඒකයි. ඔයා අවදි වුණා. ඔව් අවදි වෙලා ඉන්නේ. බොහොමදයි. මං කියන්නේ මෙහෙමයි. මේක කාටවත් අපි ලැජ්ජා වෙන කාරණයක් නෙවෙයි. අපි හැමෝම නිින්දෙ ඉන්නේ. කිසිම ලැජ්ජාවක් වෙන්න ඕනේ නැහැ. අපි දිගින් දිගටම නිින්දෙ ඉන්න නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේ. කොයිලි හරි දැනුවත් වුණාම අපි නැගිටිමු එච්චරයි. කාටවත් බය වෙන්න එපා. නැගිට්ටා කියලා කවුරුත් ඒල ගහන්නේ නැහැ. බනින්නේ නැහැ. ඒ බැන්නොත් ගහන්න හරි හිරියර කරන්න තර්ක කරන්නේ නිින්දෙන් ඉන්න එකේ. බොරුද? මං කියුවේ නිින්දෙන් ඉන්නකොට පයින් ආන්නේ නේ. ළඟ ඉන්න කෙනාට. අවදින් ඉන්න අපි එහෙම කරනවද? නැහැ. නිින්දෙන් නේ පිහින් හරි ආන්න පුළුවන් නේ. නිින්දෙද පුළුවන් කරන්නේ. ඊනෙන්. සැබවින් ඉන්න කෙනෙක් අවදින් එහෙම කරන්නේ නැහැ. එහෙම කරනවා නම් උණින් දින්නේ. සියලු දුරාචාර කරන්නේ නිින්දෙන් ඉන්නවා නම් විතරයි. ඇයි? තේරෙන්නේ මොනවද කරන්නේ කියලා හෙළුවෙන් ඉන්න කාට ඊට වැඩි ලැජ්ජා මොනවා තව ඕන බලු වැඩ කර හැකි ඇයි ඌරේක ගාන නැ තේරෙන්නේ නැ නිඳින්නේ විනේ පැවැත්ම අනිවාර්යෙන් අවශ්‍යයි ඔබට නිර්වාණයට යන්න ඕන ඕනෙමයි මෙතනින් එහාට තව තියෙනවා වැදගත් දේවල් ටිකක් කියන්න ඒ සඳහා කළ යුතු දේවල් හෙවත් අවදි වෙන්න කළ යුතු දේවල් මම ලෙඩසුව කරේ ඔබට දැනෙන්න දැනුත් නැගිටින්නේ නැත්තම් නැගිටින්නේ නැහැ. ඒක නිසානේ දැන් මේ නැගිටගෙන ආවේ නේ. ඉතේ පාන්දර නැගිටගෙන සමහර වීරයන් ඉදලා නැගිටගෙන ආවේ කනේ නේ. දේවිකා කීයටද නැගිටේ? රයින්දලා නෙමෙයි නාවේ නේ. නෑ. මොකක් කර රයින්දලා නැගිටගෙන එන්නේ? උනන්දු වැඩි වෙනකොට නැගිටින්න කලින් නැගිටිනවා. සුදුම තමයි ඔක්කොම කලින් නැගිටින්නේ. මරතව පැය භාගයකමාරක් පොඩ්ඩක් හොඳට නිදාගෙන ඉන්න හම් වෙන්නේ නැහැ. ඇයි? මං අවදුනේ පස්සේ අවදින් ඉන්නේ. මගේ නින්ද තියෙන්නේ ඇඳේ විතරයි. මට ඒක වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. හුඟක් අය දන්නවා මං නිදාගන්නේ නැහැ. උපරිම පැයක් වැඩි වුණොත් දෙකක් තමයි මං පාන්දරකම් අවදින් ඉන්නේ. ඇයි? මං ආසයි අවදින් ඉන්න. ඇයි අපි අවදින්න කැමති නැත්තේ? අපි කැමති. මං ෂෝක් කතාවක් කියනනම් ඇයි අපි අවදින්න කැමති නැත්තේ කියලා? අපිට තියෙනවා අමුතු ගති ලක්ෂණයක්. ඔබ අහලා ඇති අපේ සිත ගැනනේ. මම දැන් අතන මනස ගැන කිව්වේ. තර්ඩ් අයි කියන කට්ටිය කවුරුත් දන්නේ නැහැ. තුන් වෙනස කියන්නේ මානසික අක්ෂියක්වත් මනසක්. මේකට කියන්නේ මස් වලින් හැදිච්චස්. මස් වලින් ඇහැක් හැදෙනවද තර්ඩ් අයි කියලා? නැහැ. එහෙනම් ඒක භෞතික ශරීරයේ වෙන්න බෑ. එහෙමනම් ඒක මානසිකයි. මානසික ශක්තිය දිනු කරලා පේන එකට කියනවා මනස. තර්ඩ් අයි කියන්නේ මනසට වෙන එකට නෙවෙයි. මනස. හරිද? ඉතින් එතකොට ඒක පේන්නේ නැහැ. ඇයි? නිදන් ඉන්න කාට පේනවද? නිදන් ඉන්නකොට පේනවද පුතේ? එච්චරයි වෙලා තියෙන්නේ. එතකොට තර්ඩ් අයි ඇක්ටිවේෂන් කියන්නේ මොකද්ද? මෙච්චරලා කිව්වේ අවදි වෙන එක. නින්ද ඉන්නකොට කොහෙද තර්ඩ් අයි? නින්ද ඉන්නකොට සෙකන්ඩ් අයි පේන්නේ නැහැ, ෆස්ට් අයි පේන්නේ නැහැ. තර්ඩ් අයි එකක් කොහෙද පේන්නේ? පළවෙනි එක නම් අවදි වෙන්න ඕනේ. අවදි වුණොත් පේනවද නැද්ද? පේනවා. හැබැයි තුන්වෙනි එක අවදි කිරීම කියලා එකක් කියනවා ඒගොල්ලෝ. අවදි කිරීම. එතනම තියෙනවා නිදි කියන එක. ඒක හිතන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා? මනස අවදි කිරීම. ඒක අපි හිතුවද? නැහැ. ඇයි? අපි නිදි. අපි නිදි. අර මොහොනේ කරන්න ඇත් කරන්නේ නිදි. නිදාගෙන ඉන්න උඟ නිදි කරවන මොහොනේ කියන්නේ ඒකනේ. නේද? මොහොනේ කරනවා දැකලා තියෙනවා අතුසන්. මොහොනේ කරන අර දන්නවා. කීප දෙනෙක් දන්නවා. දැන් ඔබ නිදි. දැන් ඔබට පහසුවක් දැනෙනවා කී කියලා කියනවා නේ කියලා. දැන් ඔබ ටිකෙන් ටික අතීතයට යන්නේ. දැන් ඔබට වයස 15යි 16යි. අපේ බණ්ඩාරත් මොහොනේ වුණා එකපාර. අපි වැඩසටහන කරන්න ගියා අපි වෙන channel එක මාත් දැක් කළා ගියා ආසාවට විශේෂඥ මෝහන වෛද්‍යතුමා අපි හිතවත් කෙනෙක් මෝහනේ කළා වෙන අනිකව වීඩියෝ කරගන්න කා හරි මෝහනේ කරන්නේ
කවුරුත් නැහැ මෝහනේ කරන්න කෙනෙක්. කවුරුත් නැහැ. අපි ඉතින් ඉල්ලීම කර බණ්ඩාරණේ ඔයා නිදාගන්න කියලා. නේද? බොහොම පෙරත්තෙන් අපි නිදි කරගන්න. ඉතින් එහාට ඕනේ නැවන්න. දැන් ඔය ડોක්ටර්ගෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ડોක්ටර් දැන් ඔය ඔහ මොහොනේ වුණාම ඔක්කොම කියනවද? හිතේ තියෙනව? ડોක්ටර් නම්. එහෙනම් නෑ නම වෙන කවුරේ ගන්න පොඩ්ඩක්. මොකද? මොනවා කියේද දන්නේ නැහැ නින්ද කියන්නේ බස්. මොහොනේම තමයි. මොනවා කියයිද දන්නේ නැහැ නින්දරපත් වුණා. නිදාගෙන ඉන්න කෙනා මොනවද දන්නේ? වුණහරමින් බයින කොච්චර ඉන්නවද? නිදාගත්තන් පස්සේ ඒ නින්දේ ස්වභාවය දැන් දැන් කුණහරුපෙන් බයි නැද්ද? ඉන්නවයි. උනිදි. ඔක්කොම නිදි. නිදි. නැගිටිමු. මම කියන්න ආවේ මනස third eye අර පුතාපු නිසා. නමුත් ඔබ මනස ගැන හොඳ කතාවක් කහලා තියෙයි. බුදුන් වහන්සේ උපමා කරලා තියෙනවා වඳුරෙකුට. සිත වඳුරෙකුට උපමා කරලා තියෙනවා. වඳුර කලබලකාරී සිත නිකන් වඳුරු සිතක් වගේ කියලා කලබලකාරී කියලා තියෙනවා. මේ දවසක් මේ එක්තරා විහාරස්ථානයක අපි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වනවා. දැන් සිත ගැන උන්වහන්සේ කියලා දෙනවා. මේ සිත වඳුරෙකුට උපමා කරනවා. මෙහෙම කියනවා. වඳුරු රංචුවකුත් පන්සලේ ඉන්නවා. එකෙක් අහගෙන ඉන්නවා මේක. ගැල් ලොකු වඳුරේ නිකන් ඌරද සිංහල තේරෙනවා. ඔහා වඳුර මොකද්ද මේ වඳුර ගැන කියන්නේ? මොකද්ද මේ අපි ගැන මොකද්ද මේ කියන්නේ? ඇන්දර රබර් කන දාලා අහගෙන ඉනකොට කියනවා වඳුරා කලබලකාරී ඌනිකම් මහ මොහකටවත් නැහැ අතෙන් අතට පයින්නවා කලබලකාරී වයසත් අඩුයි ඔක්කොම නරක දේවල් කියන්නේ කියලා. දැන් වඳුරාට ඇල්ලුවේ නැහැ වැඩේ. වඳුරා මාර්ගෙල යන මේ ඔක්කොම නරකේ වට මේ අපි ඕනේ අල්ලගන්න උදාහරණයට. ඊළඟට කියන වඳුරු සිත හේම කරන හැටි කන්ට්‍රෝල් කරන හැටි දැන් හාමුදුරුවෝ කියනවා මෙහෙම වෙලා තැම්පත් වුනහම මේ දේවල් ලැබෙනවා කියලා. වඳුරාට මේක ටිකක් අවුල්. ඌට ඒකට කැමැතියකුත් නැහැ. මේකද මේ උදාහරණයට ගත්තනේ නරක උදාහරණයට. වඳුරාට පොඩක් තද වුණා වැඩේට. වඳුරා වහාම වඳුරු රැස්වීම කැඳේවා. රංචුව කැඳරගේ මෙහෙවල්ල කියලා ඔක්කොම තියලා මුටිය නායක වඳුරා පොඩි අවුලක් තියෙනවා. එයි ලොකම මොකද කියලා එවම කිව්වා මේ අපිට පොඩක් අවුලක් දානවා නායක හමුදුරු මිනිසුන්ට අපේ නුගුණ කියනවා. එහම මොනවද කියන්නේ? අපේ හිත කලබලකාරීලු අපි කලබල කරනවලු අපි ජරමර කරනවලු එක එක ඒවා කරනවා කියලා නිකන් අපිට මහා නෝන්ඩියක් දැම්මේ මට නයි කල්ලන්නේ නැහැ කිව්වා. අපිටත් අල්ලන්නේ නැහැ ලෝකයි වැඩේ. මොකද එහෙනම් කරන්න ඕන කියලා. අපිටත් අර මිනිස්සු කරන යම කරලා පෙන්වන්න පුළුවන් හික්මෙන්න පුළුවන්. අපිටත් ওই විදිහට භාවනා කරලා පුළුවන්. අපි පෙන්නමු ඒක කරලා. හරි ලොක හරි. ඊට පස්සේ ලොක්කට බාර දුන්නා. ඔබ ගිහින් ආමුදිරුව මිනිසුන් රුගන්නනවා නිසිත හීලා කරන විදිය. හීලා කරන විදිය අහගෙන ඉල්ල අපිට ගන්නපන්. අපි භාවනා කරමු දෙමු වැඩේ. දැන් ආයාර වඳුර ගිහිල්ලා අකමැත්තෙන් හරි ආයේ අහගෙන ඉන්නවා හාමුදුරුවෝ දෙන ටෙක්නික් දැන් භාවනා කරන්න. මෙහෙම ඉන්නවා. මෙහෙම සිත එක තැනකට තැම්පත් කරගන්නවා. උන්වහන්සේ ඔක්කොම කියනවා හුස්මට සිතේ මො කරන ඔක්කොම ටික වඳුරා ඔක්කොම හොඳට කටපාඩම් කරන් ඇවිල්ලා ගොල් ටික ඉගෙනගෙන ආවා වාඩියල්ලා. දැන් මෙහෙමයි උබල හොඳට වාඩියල්ලා පහසුවෙන් අර මං කියන්නේ. මගේ වඳුරන්ට කියන්නේ ඒ වගේ. වඳුරු ටිකක් දැන් අමාරුවෙන් උඩ හරි අමාරු එක දැන ඉන්න දන්නවනේ වඳුරගේ ක්‍රමේ නලියනවනේ. මෙහෙම ඉඳලා දැන් හරි උඹලා දැන් සිත එක තැනකට ගෙනල්ලා ඉවහම ඉමින් නායක වඳුර ඇස්සල්ල බලුවම එකෙක් දෙන්නේ පොඩ්ඩක් නලියනවා ඉන්න අමාරුවේනේ. ඊපස්සේ ඇයි මොකද කිව්වම ලොක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද කියලා මට මේක ඔළුවේ තියාගෙන මේ වැඩේ කරන්න බෑ. මොකද්ද ප්‍රශ්නේ? ලොකා එහා කෙහෙල් කොටුවේ කෙහෙල් කන් ටික ගානට ඇදලා ලොකා මගේ ඔළුවට එන්නේ මේක. අපි ඒ ටික කඩලා ගෙනල්ලා අපි කොහරි හංගල වැඩේට පහිමුද? එතකොට ඒක ඔළුවේ නිදහස්නේ. ආයේ කොහොදයි? යම් පණිමු කියලා මුන් ගිහලා කෙහෙල් කොටුව පාළු කරා. දැන් ගෙනල්ලා කෙහෙල් ටික ගොඩ ගහලා දැන් බුලම්. දැන් ඒක හිතෙන් ගියානේ ලොක්කා. දැන් අපි වැඩේට පහිමු කියලා එන්න. ආයේ ටිකක් කරන්න එහෙමෙන් කුසු කුසු වෙන නාලියන. දැන් මොකද ඒ ගමන? ලොකා මේකනේ. ඔක කවුරු හරි කික අරන් ගියොත් එහෙම ඒක දැන් හිතේ වද දෙනවා. නරකද අපි නිකන් ওই ටික කේල් කිටි කඩලා කටේ තියන් හිටියොත් මොකෙක්වත් යන්නේ නැහනේ. භාවනා කරලා කම. හරි ඒකත් හොඳයි තමයි එහෙනම් හැම කරමු කියලා කිං උන් ටික
කෙහෙගෙඩිය කඩාගෙන ඇවිල්ලා කටේ තියාගෙන භාවනා කරනවා. ඒකින්දින් ආයේ වැඩි අවුල් ලොකේ දැන් මොකෝ ප්‍රශ්න? ලොකම එක නිකන් කටේ තියාගෙන ඉන්නේ කිසි තේරුමක් නැහැ ලොකා. මෙන්න මේක කාලා දාමු. කාලා අපි පටන් ගමු වැඩේ. හා එන කාපල්ල කෑවා. කාලා ඉවරලා දැන් ආයේ අස්පියන් ඉන්නවා. ඊට පස්සේ ආයෙ නලියනවා. ඊට පස්සේ ආයෙ ලොකද හින්ටින් හැව. දැන් මොකද දැන් ප්‍රශ්නේ? නෑ ලොකද දැන් ඊගාව වේල. ඒකක් කොහෙන් හරි හොයාගන්න බෑ. නරකද ගිහිල්ලා ආයේ මොන හරි යමක්ම තියෙන තැනක් හොයාගෙන ආවිල්ලා අපි වාඩිනොත්. අරු බැලුවා මේක හරියන්නේ නැහැ. හාමුදුරු කිව්වේ ඇත්ත බං. මේක කරන්න බෑ. ඒක තමයි උන්නාසිකේ මට දැන් උඹලගෙන්ම තේරෙනවා. ඔයතුක තමයි උන්නාස මේක කරන්න බෑ අපේ හිත් කියලා. හාමුදුරු හරි බං. අපිට හරි අපිට උදාහරණයක් ගන්න ඕන අපිම තමයි. ඕක තමයි අපේ හිත් කියලා. භාවනා දුගන්නන්න ඕන ඕකයි. අවදි වෙන්න බැරි ඕන හේතුවක් නැහැ. අපිට වැඩ වැඩි. ඇයි? අපි අවදි වෙන්න හිතන්නේ මේවා ටික කරලා ඉවරයි. අපිට වැඩ තියෙනවා. දැන් අපි චුට්ටක් භාවනා කරමු කියනකොට මොකද කියන්නේ? චුට්ටක් ඉන්න මම අර කෝල් එකක් තියෙනවා ඒක අරන් ඇවිල්ලා වාඩින්න. හරිනේ? ඔව් එහෙම තමයි හැටි. දැන් මගේ මෑණියන්ට මම ඉතින් নমස්කාර කරනවා. නමුත් මෑණියන්ටත් ඔය ප්‍රශ්නේ තිබුණා නේද? සුදම දන්නවා. මගෙන් ඇවිල්ලා මට උඹෙන් ධර්ම කරුණු ටිකක් අහගන්න ඕනේ. මට කියලා දීපන් මට භාවනා කරන්න ඕනේ. මට වෙනේ හරියන්න ඔබ කියලා දීපන්. මම හරියම වාඩි වෙන්නකෝ. කියලා මම දැන් අම්මට තත්වයකට ගෙනල්ලා භාවනා කරනකොට අම්මා දැන් තත්වයකටපත් වෙලා අනේ ළමයා අර හොද්ද පොඩක් ඇඳි ගලවරි මම අවදි කරනවා අම්මා පොඩ නිදා ගන්නවා ඉතින් මම ආවේ මැද්දෙන් මොකක් කරේ දෙකක් විතර කියවන් පස්සේ මගේ අම්මේ අම්මත් එක්ක වැඩේ හරියන්නේ නැහැ අම්මා එක්ක උයලා එන්න දෙකේ කන්න පුළුවන් ඒක තමයි අපේ හැටි වඳුරු සිත තමයි බුදුන් වහන්සේ හරියටම හරි. ආයි කතා නැහැ. නියම උදාහරණ උන්වහන්සේ දීලා තියෙන්නේ. තියන්න බෑ ඒක තනක. තියන්න බැරි නිසා අවදී කරන්න බෑ. අපිට තියෙන ඊගාවක මතක් වෙනවා ඊගාවක මතක් වෙනවා. ඒ සියල්ල මත ඇරලා මං අවදීටපත් වෙනවා කියන එක නෑ. මෙතෙන් සිට දේශනය අපි YouTube අවකාශය ඔස්සේ උදාහරණවා යම් කාල වේලාවකට සීමිත කරලා අපි ඒ අවකාශය ඔස්සේ අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුන් පිරිසවත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අම්මගේ වයස නමහන්. වයස කීයද අම්මගේ? 72. නමහන්. අම්මගේ නම? ඩිංගිරියම්.